අපි ගතට බොහෝ ප්‍රතිකර්ම කරනවා. ගත ලස්සනට තියාගන්න, හැඩට තියාගන්න, ඒ වගේම සෞඛ්‍ය සම්පන්නව තියාගන්න. ඒ සඳහාමනේ අපි මුළු ජීවිත කාලයම වැය කරන්නේ. හැබැයි මේ හිත ඔබ හිත වෙනුවෙන් මොනවද කළේ? පහුගිය සතියේ අපි හිත වෙනුවෙන් සුවිශේෂී පන්සිල් මළුව වැඩසටහන් මාලාවක් ආරම්භ කරා. එහි ප්‍රථම පියවර ආනාපාන සති භාවනාව පිළිබඳව අපේ පූජනීය ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කිරීම. ඉතින් ඒත් සමග ඔබ අපට ගොනු කළ ප්‍රශ්න රාශියක් අද මා ස්වාමින් වහන්සේට යොමු කරනවා. ස්වාමින් වහන්ස, ආනාපාන සතිය තුළින් ධ්‍යාන මට්ටම් සකස් කරගෙන හතරවන ධ්‍යාන තලයට ගියාට පස්සේ නැවතත් ධ්‍යාන මට්ටම් වලින් පහළට බහින්නේ කොහොමද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා, දැන් අය ඔබතුමිය මේ ප්‍රශ්න යොමු කරන්නේ ආනාපාන සති භාවනාව තුළින් යම් කෙනෙක් ධ්‍යානගත සමාධියටපත් වුණාට පස්සේ, ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානගත සමාධියටපත් වුණාට පස්සේ ඒ හතරවෙනි ධ්‍යාන තලයටපත් වුණ කෙනා කොහොමද ආයිමත් පෙරලා තමන් පටන් ගත්තා උතනට එන්නේ කියන කාරණේ, ඒ කියන්නේ ධ්‍යාන වලින් පසුබසින්නේ කොහොමද කියන කාරණේ. එතෙන්දී නෝනා, දැන් මම මුලින් පැහැදිලි කළා එදා වැඩසටහනේදී අනිවාර්යයෙන්ම ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවය, කෙටිභාවය, ඒ වගේම සංහිඳීම දකිමින්, ප්‍රීතිය සැපය දකිමින් උපේක්ෂාව කියන තැනට අපි හිත අරගෙන යනවා. තේරෙනවා? මේ උපේක්ෂාව කියන තැන තමයි මං කියවර ප්‍රභාෂර ආලෝක සංඥාව කියන තැන. ඒක මම එදා වැඩසටහනේදී පින්වතුන්ලාට බෙදලා දක්වලා තියෙනවා. ඒ නිසා එතන මේ මාර්ගය ඔස්සේ කෙනෙක් උපේක්ෂාව කියන හතරවෙනි ධ්‍යාන තලයට ගියාට පස්සේ ඒ හතරවෙනි ධ්‍යාන තලය තුළ එයා කැමැති තාක් ඉඳිමින්, ඒ අර ආලෝක සංඥාව දකිමින් කැමැති තාක් හතරවෙනි ධ්‍යාන තලයේ ආස්වාදයේ විඳිමින් ඉඳලා එයාට දැන් හිතුනොත් මම දැන් ධ්‍යාන මට්ටම් වලින් පල්ලෙහාට යනවායි කියන කාරණේ, එයා කරන්න ඕනේ අර හතරවෙනි ධ්‍යාන තලයට අදාළව ආලෝක සංඥාව දැකීමෙන් බැහැර වෙනවා. තේරෙනවද? දැන් මෙච්චර වෙලාවක් එයා ආලෝක සංඥාවනේ දැක්කේ. ප්‍රීතිය ගැන හිතුවෙත් නැහැ, සැපය ගැන හිතුවෙත් නැහැ, ආස්වාසය ගැන දැක්කෙත් නැහැ. එයා දකිමින් හිටියේ අර හතරවෙනි ධ්‍යාන තලයට අදාළව ප්‍රභාෂර වූ ආලෝක සංඥාව අර උපේක්ෂාව කියන තැන. ඒතකොට එතනින් එයා ඒ ආලෝක සංඥාවෙන් හිත බැහැර කරලා ආයිමත් එයා සැපය කියන තැනට හිත ගන්නවා. තේරෙනවද? දැන් ආලෝක සංඥාවෙන් එයා හිත බැහැර කළා. දැන් ආලෝක සංඥාවෙන් හිත බැහැර කරන මොහොතේ එයා හතරවෙනි ධ්‍යාන තලයෙන් මිදෙනවා. මිදිලා එයා දැන් අර සැපය දකිමින් ජීවත් වෙනවා. ශරීරය තුළ සකස් වෙනා වූ සැපය දකිමින්. එතකොට මේ සැපය දකිමින් ජීවත් වෙනවා කියන්නේ එතනදී ආ තුන්වෙනි ධ්‍යාන තලයට පසුබැස්සා. එතකොට මේ තුන්වෙනි ධ්‍යාන තලයට පසුබැසලා මේ සැපය දකිමින් එයා ජීවත් වෙමින් ඊට පස්සේ එයා මේ සැපය තුලින් ප්‍රීතියක් මතු කරලා දකිනවා. තේරෙනවද? එතකොට දැන් මුලින්ම එයා සැපය තුලයි දැක්කේ. ඒ කියන්නේ ආ තුන්වෙනි ධ්‍යාන තලයට පසුබැස්සා. ඊට පස්සේ සැපය ඇතිතාක් දකිමින් ඉදිමින් ඊළඟට මේ සැපය තුලින් එයා ප්‍රීතියක් මතු කරලා දකිනවා. කොතනද එයා ඉන්නේ? ප්‍රීතියයි සැපයයි තුල. එතකොට මේ ප්‍රීතියත් සැපයත් දකිනවා කියන කාරණේ කියන්නේ ආ දෙවෙනි ධ්‍යාන තලයට පසුබැස්සා. එහෙම ප්‍රීතියත් සැපයත් දකිමින් එයා ඉඳලා ඊට පස්සේ ආයේ ප්‍රීතියත් සැපයත් තුලින් එයා නැවත අර සියුම් ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවයට හිත යොමු කරනවා. තේනද? අර සංහිඳිලා තියෙන ආස්වාසයටත් හිත යොමු කරනවා. දැන් එතනදී අර සංහිඳුනා වූ ආස්වාසයේ සියුම් සුරන් රැල්ලත් එයාට අරමුණු වෙනවා. ප්‍රීතියක් තියෙනවා, සැපයත් එයාට අරමුණු වෙනවා. ඒ කියන්නේ විචාර විතර්ක සහිත ප්‍රීතිය සැපය සහිත පළවෙනි ධ්‍යාන තලයේ කියන තැනට එයා දැන් පසුබැස්සා. තේනද? ඒ පළවෙනි ධ්‍යාන තලයට පසුබැස්සාට පස්සේ තමන් ක්‍රමානුකූලව ආස්වාසය වේගවත් කරගෙන ස්වභාවික තත්වයට එන්නයි තියෙන්නේ. තේරෙනවද? ඒ වගේ ආනාපාන සතිය තුලින් අපි ධ්‍යාන මට්ටම් වලට ගියේ යම්සේද ඒහා සමානව නොවන අපි ධ්‍යාන මට්ටමින් ධ්‍යාන මට්ටමේට පසු බැහැලා පළවෙනි ධ්‍යාන තලයේ සකස් කරගත්තාට පස්සේ, ඒ කියන්නේ විචාර විතර්ක ප්‍රීතිය සැපේ සහිත පළවෙනි ධ්‍යාන මට්ටම සකස් කරගත්තාට පස්සේ ආස්වාසයේ වේගවත් භාවය තුලින් හිටියා වූ තත්වයට යොමු වෙන්න තියෙනවා. එම තමයි ධ්‍යාන මට්ටම් වලින් පල්ලෙහාට බහිනවා කියන කාරණේ සකස් වෙන්නේ. ස්වාමිනාස, ආනාපාන සතිය වඩනකොට කෙනෙකුට නොදෙනියාම සිද්ධ වෙන්න පුළුවන්ද? දැන් මේ අවස්ථාවට කෙනෙක් සිහියෙන් මුහුණ දෙන්නේ කොහොමද? මෙහෙමයි නෝනා, දැන් කුමන භාවනාවකදී හෝ වේවා නොදෙනී යනවායි කියන කාරණේ ආස්වාදේ අන්තයක්. ඒක හොඳට තේරුම් ගන්න. කොතනදිවත් නොදෙනියාමක් සිද්ධ වෙන්න බැහැ. ඒ නොදෙනී යනවායි කියලා කියන්නේ අපි මේ මොහොතේ සිත ප්‍රත්‍ේක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඒ කියන්නේ සිත ප්‍රත්‍ේක්ෂාවට ලක් කරන්නේ නැහැ කියන්නේ නිරේතුරුවම සිතේ සතිය සිහියෙන් අපි බැහැරට යනවා. ඒ බැහැරට යන්නේ කුමක් නිසාද? භාවනාවේදී ලබන්නා වූ ආස්වාදේ නිසා. ඒ ආස්වාදේ තියුණු භාවය නිසා
සතිය සිහිය දුර්වල වෙනවා අනිවාර්යයෙන්ම ආස්වාදයේ අන්තයක් කරා අපි හැම වෙලාවම ගමන් කරනවා ඒකයි කියන්නේ භාවනා කරන කෙනා හැම වෙලාවම සිත ප්‍රත්‍වේක්ෂාවට ලක් කරන්න ඕනේ සිත ප්‍රත්‍වේක්ෂාවට ලක් කරනවා කියන්නේ සිතේ ස්වභාවයේ නිරතුරුවම සතිය සිහියෙන් යුතුව දකිමින් ඉන්න වෙනවා මෙතනදී නම් දකිනවා ආනාපාන සතියේදී විදර්ශනා වෙදි නම් නුවණින් මෙනෙහි කරනවා ඒතර එතන තමයි සිත ප්‍රත්‍වේක්ෂාවට ලක් කරනවා කියන්නේ හැම වෙලාවම සිතේ ස්වභාවයේ දකිමින් අපි කටයුතු කරනවා එහෙම නැත්නම් සිත විදර්ශනා නූඩ ලක් කරමින් කටයුතු කරනවා එනිසා ආනාපාන සති භාවනාවේදී හුඟක් වෙලාවට නොදෙනී යනවායි කියන කාරණයේ පිංගතුල්ලා නගන්නේ එයා ආස්වාසේ දිගභාවයේ දකිමින් ඉන්නවා ආස්වාසේ දිගභාවයේ දකිමින් ඉන්නකොට ආස්වාසේ ක්‍රමානුකූලව කෙටි වෙනවා කෙටිභාවයේ දකිමින් ඉන්නවා කෙටිභාවයත් සියුම් වෙලා අන්න ආස්වාසේ සංහිඳීම කියන තැන එනවා ඒ කියන්නේ අර සියුම් ආස්වාස පැල්ලක් දැන් උදරය හරහා ක්‍රියාත්මක වෙනවා ඒතර එයාට නාසයෙන් ආස්වාස ප්‍රාස්වාසයක් දැන් දැනෙන්නේ නෑ ඒ කියන්නේ එයාගේ ඉන්ද්‍රියන් හොඳටම සංවර වෙලායි තියෙන්නේ තේන අර ගොරෝසු ස්වභාවය නැති වෙලා පංච නීවරණ යටපත් වුණා මෙන්න මේ තැනදී තමයි භාවනා යෝගියා කියන්නේ නොදෙනී යනවායි කියන කාරණේ එතකොට මෙන්න මේ නොදෙනී යනවායි කියන කාරණය සකස් වෙන්නේ කුමක් නිසාද අර ආස්වාසේ සියුම් භාවයට නැත්තම් සංහිඳීමෙන් හිත බැහැරට ගන්න ඔයා මෙතන තියෙනා වූ ආස්වාදේ නිසා ආනාපාන සති භාවනා තුළ ලබන්නා වූ ආස්වාදේ නිසා ඒ ආස්වාදේදීම තුලින් මෙයා අන්තයට යනවා එනිසා මොනම හේතුවක් නිසාවත් අර සියුම් සුරන් රැල්ලෙන් බැහැරට හිත ගන්න එපා හැම වෙලාවම අර සියුම් සුරන් රැල්ල දකිමින් ඉන්න ස්වාමීන් වහන්සේ දැන් සුලං රැල්ලෙන් බාහිරට අපේ හිත යනකොට නැවතත් සුලං රැල්ල කෙරෙහි හිත පිහිටුවීමට අපි අපේ හිතට බල කරන්නේ කොහොමද මෙහෙමයි උතන ප්‍රශ්නේ තියෙන සතිය සිය කියන වචනේ අරමුණ කෙරෙහි ඇති කරගන්නා වූ සතිය සහ සිය තේන්නාද එතකොට අරමුණ කෙරෙහි සතිය සහ සිය ඇති කරගන්න නම් අපි නිරයතුරුව මේ භාවනාව පිළිබඳ නුවණින් මෙනෙහි කරලා දකින්න වෙනවා භාවනා කරන්න පෙර ආතුව කුමක්ද මෙතන මෙහෙම දෙයක් මතුනොත් කුමක්ද මෙතනදී කරන්න කියලා එතන තමයි ගුරුවරයා කියන කෙනාගේ හෝ ඊට අදාළ සූත්‍රයේ තියෙන වටිනාකම තියෙන්නේ ඒ නිසා නිරයතුරුව මෙතනදී අපේ ආස්වාසේ සියුම් භාවයට සංහිඳින සුදාබෙට පත් වුණාට පස්සේ ඒ සියුම් සුලන් රැල්ල දිහා දකිමින් අපි ඉන්නවා ඒ සියුම් සුලන් රැල්ල දකිමින් 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 ඉන්න තැන තමයි අන්න අපි ඒ සුලන් රැල්ල දැකීම නවත්තලා දැන් අපි ප්‍රීතිය කියන කාරණේ ඇති කරගන්න දැන් මේ පළවෙනි ධ්‍යාන තලයට එන තැන තමයි උතන සකස් වෙන්නේ ඕක ධ්‍යාන මට්ටම නෙමෙයි තාම පළවෙනි ධ්‍යාන තලයට ආවේ නැහැ පළවෙනි ධ්‍යාන තලයට ආව නම් ප්‍රීතිය සැපේ තියෙන්න ඕනේ දැන් එතෙන්දී අනිවාර්යයෙන්ම තාම පළවෙනි ධ්‍යාන මට්ටමට ඇවිල්ලා නැහැ ඒ නිසා Taman දක්ෂ වෙන්න ඕනේ අර ආස්වාස ප්‍රාස්වාසයේ සියුම් වෙලා සියුම් වෙන තැනදී ඒක අන්තයට යන්න දෙන්නේ නැතුව ඒ ආස්වාසේ සියුම් සුලන් රැල්ල දකිමින් ප්‍රීතිය කියන කාරණේ මතු කරගන්න. තේරෙනවද? එතකොට ඔබ ප්‍රීතිය අමුතුවෙන් මතු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අනිවාර්යයෙන්ම මේ ගොරෝසු ස්වභාවයේ සියුම් වෙලා ආස්වාසේ සියුම් භාවයට පත් වෙනකොටම නෝනා අනිවාර්යයෙන්ම මේ කය තුලින්ම ප්‍රීතිය මතු වෙලා එනවා. ඒක ස්වභාවික දෙයක්. තේරෙනවද? කය තුලින් ප්‍රීතිය මතු වෙලා එනවා. එතනදී ඔබට කය අරමුණු වෙන්නේ නැහැ. මේ රූපය අරමුණු වෙන්නේ නැහැ. රූපය හැටියට ඔබට අරමුණු වෙන්නේ ප්‍රීතියයි කියලා මං එදා මතක් කළා. මොකද එතන ප්‍රීතිය බවට පත් වෙන්නේ ආස්වාසයමයි එතනදී තමයි අපි අන්න අර සියුම් ආස්වාසයට තියෙන හිත දැකීම අයින් කරලා ප්‍රීතිය කියන කාරණේට හිත ගන්න. තේරෙනවද? දැන් ඔතනදී නොදැනී යනවා කියන්නේ මොකද්ද? එයා අර සියුම් ආස්වාස ප්‍රාස්වාස රැල්ල අරමුණු වෙනකොට ඒ ආස්වාදය තුලින් මෙයා අන්තයට යනවා. භාවනාව ඉස්සරහට අරන් යන්නේ නැහැ. ඒ නිසා එතනදී ආස්වාදයේ අන්තයට යන්න එපා. අර සියුම් සුරන් රැල්ල දකිමින් දකිමින් ඉන්නකොට ප්‍රීතිය ඔබ තුල සකස්ුනේ නැත්තම් ඔබ ප්‍රීතිය ඇති කරගන්න දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? උදේ ඔබ ප්‍රීතිය ඇති කරගන්නවා කියන්නේ ඒ මොහොතේ තියෙනා වූ අර සප්ත බොජ්ජංග වැඩෙන පංච නීවරණ යටපත් වුණා වූ දැක්ම තුලින් ඔබ ප්‍රීතිය මනසින් ඇති කරගන්න. දැන් ඔබට පුළුවන් නේ ශරීරයේ ප්‍රීතිමත් භාවයට පත් වෙන්න. දැන් ආනාපාන සතිය වඩන්නේ නැති කෙනෙක් එයා හිතනවා මට මේ භාවනාව කරන්න බෑ මේක ගැඹුරුයි ඒ වගේ අර හිතට යට වෙලා හිත මායя හැටියට දකින්න නැතුව එයා භාවනාවලින් ඈත් වෙලා ඉන්නවා නමුත් එයාට නොනා අපි කියමු රාත්‍රියේ නින්දට යනවා කියලා නින්දට ගිහිල්ලා එයා කොට්ටෙට ඔළුව තියාගෙන මොහොතක් දකින්න ප්‍රීති 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 කියමින් ප්‍රීතියම 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 වඩන්න එතකොට මේ ශාරීරිය ප්‍රීතිමත් භාවයට පත් වෙනවා නෝනා ඒක මේ ආනාපාන සති ධ්‍යානෙට අදාළ දෙයක් නෙමෙයි නමුත් එතෙන්ට යන්න බය කෙනෙක් එතෙන්ට යන්න සැක කෙනෙක් එතෙන්ට යන්න අමාරුයි කියන කෙනෙකුට මේ ආනාපාන සතිය තුළ සකස් වෙන්නා වූ ප්‍රීතිය පිළිබඳ යම් චිත්‍රයක් ඇති කරගන්න පුළුවන් ඒ කියන්නේ රාත්‍රියේ නින්දට ගිහිල්ලා කොට්ටෙට ඔළුව තියාගත්තට පස්සේ ඔබ අනිත් අරමුණු සියල්ලෙන් බැහැර වෙලා ආස්වාස ප්‍රාස්වාස වලට හිත යොමු කරන්න එපා මේක ආනාපාන සතියට අදාළ දෙයක් නෙමෙයි නමුත් මෙතෙන්දී ඡන්දය ඇති කරගන්න ආනාපාන සතිය කෙරෙහි ඡන්දය ඇති කරගන්න ආනාපාන සතිය භාවනාවේ ධ්‍යාන මට්ටම් කෙරෙහි ඡන්දය
කැමැත්ත ඇති කරගන්න ඔබ රාත්‍රියට නිින්දට ගිහිල්ලා කොට්ටේට ඔළුව තියාගෙන ප්‍රීති 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 කිය කිය ප්‍රීතියම වඩමින් 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 මේ ශරීරය ප්‍රීතියෙන් කුල්මත් කරගන්න ඔබට පුළුවන් ඒක කරගන්න තේන්න එතකොට ඔබට දකින්න පුළුවන් මේ මොහොතේ මේ සමාධිගත තත්වයකට යන්නේ නැතුව මම මේ නිදීරියවෙන් ඉඳන් මගේ ශරීරය මේසා ප්‍රීතියකට පත් කරගන්න පුළුවන් නම් ප්‍රීතියේ ආස්වාදයට යටත් කරගන්න පුළුවන් නම් ආනාපාන සති භාවනාව තුළින් කොයිසානම් මේ ප්‍රීතිය කියන කාරණේ මතු කරගන්න පුළුවන්ද කියන කාරණේ. එතෙන්දී අර ආස්වාසේ සියුම් භාවයේ සකස් වුණාට පස්සේ තමා තුල ප්‍රීතිය සකස් වෙන්නේ නැත්තම් නොනා තමන්ට තියෙන ප්‍රීතිය අර විදිහට මතු කරලා ගන්න. මෙනෙහි කිරීමක් නෙමෙයි. දකිමින් මතු කරලා ගන්න ඕන නෝනා. මෙනෙහි කරන්න කියොත් ආයිමත් ਵਿਚාර විතරද බරපතල වෙනවා. තේරෙනවද? තමන් දකින්නවා ප්‍රීතිය දකිමින් 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 හිතන්නේ නැතුව දකිමින් දකිමින් ශාරීරික ප්‍රීතිමත් කරගන්න. ඒතොර ඒ ප්‍රීතිමත් කරගන්නේදී දැන් ආස්වාසේ සියුම් භාවයේ දිහා අපි දකින්නේ නැහැ. තේරෙනවද? සියුම් භාවයේ දැක දැක ප්‍රීතිය ඇති කරගන්න බෑ. එතකොට මේ විතර්ක සකස් වෙනවා. හොඳේ? සමාධිය දුර්වල වෙනවා. ආස්වාසේ සියුම් භාවය ගැන නොහිතා දැන් අන්න දැන් තමන් මනසින් ප්‍රීතිය ඇති කරගන්න. එතෙන්ට මේ තැනට ආවාට පස්සේ නෝනා ඔකොතන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මොකද ශාරීරිය ඒ තරමටම සියුම් භාවයට පත් වෙලා. එයාට මේ ගොරෝසු කයක් දැනෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි මෙහෙම කතා කළාට එයාට ඒ තැනට ආවට පස්සේ ආස්වාසේ සංහිඳුනා වූ සියුම් තැනට ආවට පස්සේ ප්‍රීතිය අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඇති උනේ නැත්තම් ප්‍රීතියේ දුර්වලතාවයක් කියනවනම් එයා ප්‍රීතිය දකිමින් 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 ප්‍රීතිය ඇති කරගන්න. එහෙම දකිද්දි නොදෙනී යාමක් සිද්ධ වෙනවද? නොදෙනියාම සිද්ධ වෙන්නේ විදිහක් නැහැ. මොකද යා ප්‍රීතිය දකිමිනුයි ඉන්නේ. ඒතොර ප්‍රීතියට පෙර ආතු එයා ආස්වාසේ සියුම් භාවයේ දකිමිනුයි ඉන්නේ. ඒ කියන්නේ නොදෙනියාමක් සිද්ධ වෙන්නේ. ඒතොර දැන් ඔය හැමතැනකදීම කෙනෙක් කියනවා නම් නොදෙනී යනවා කියලා. ඒ කියන්නේ යාගේ භාවනා අරමුණ කෙරෙහි සතිය සිහිය දුර්වලයි. ඒක අන්තයක්. භාවනාවේ ආස්වාදයේ අන්තයක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකවත් ආස්වාදය හබාගෙන අන්තයට යන්න එපා. හැම වෙලාවම අරමුණ කෙරෙහි හොඳින් සිහිය පවත්වා ගන්න. ඒ කියන්නේ නිරේතුරුවම සිත ප්‍රත්‍යක්ෂාවට ලක් කරන්න අනවශ්‍ය අරමුණු කරා හිත යන්න දෙන්න එපා. නිරේතුරුවම පවතින ආවුස්තභාවය සුලන් රැල්ලේ සියුම් ස්වභාවය ප්‍රීතිමත් ස්වභාවය සැපය මේ සෑම දෙයක් දෙසම දකිමින් ඉස්සරහට යද්දී නෝනා නොදෙනී යනවා කියන කාරණය භාවනාවකට කොතනදිවත් අදාළ වෙන්නේ නැහැ. මේ ඔබ විසින්ම යොමු කරන ලද ප්‍රශ්නයක් අපි මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. ස්වාමීන් වහන්සේ මෙන්න මේ වගේ අත්දැකීම් සමහරක් අය ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම සත්කමක් සිද්ධ කරන විට හදිස්සි අනතුරකදී යම් යම් පුද්ගලයෝ ඉහළ සිට තමන්ගේ ශාරීරිය දෙස බලා සිටි බවට යම් යම් තොරතුරු ඉදිරිපත් කරනවා. අදහස් දක්වනවා. එසේ ශරීරයෙන් වෙන්ව ගිය විඥාණයට බැහැරට යාමට හා නැවත පැමිණීමට හැකියාවක් තියෙනවද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයකින් බැස ගැනීමකින් තොරව විඥානයේ පැවැත්මක් නැහැ කියලා. මව් කුසකට බැස ගන්නවා එක්ක බිත්තරයකට බැස ගන්නවා එක්ක ඕපපාති කුපතකට යනවා නැත්නම් අර පණු කුලයක වගේ උප්පත්තියක් සකස් කරගන්න. ඔය හතරෙන් එකකට විඥානයේ බැස ගන්න ඕනේ. ඒ බැස ගැනීමකින් තොරව විඥානයේ පැවැත්මක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට උතුම් රහත් ඵලයට පත් උනා වූ රහතන් වහන්සේ තුල පමණයි තමා තුලින්ම පිරිනිවි යන වෙලාවේ විඥානය නිවිලා යන්නේ. තමා තුලින්ම නිවි යනවා ආයිමත් බාහිර උපාදානයකට යන්නේ නැහැ. එතකොට ඉන් මෙහා නොනා කොතනක දිවත් විඥානීය රූපයකින් බැස ගැනීමකින් තොරව පැවැත්මක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයක්. ඒ නිසා යම් කෙනෙක් සත්කමකට භාජනය වෙද්දී යා කියනවා නම් මගේ විඥානය මෙතනින් බැහැරට ගිහිල්ලා මේ සියල්ල උඩ ඉඳන් බලාගෙන ඉඳලා ආයිමත් ආවා කියන කාරණේ නොනා කොතනකවත් ධර්මයට ගැලපෙන්නේ නැහැ. විඥානය බැහැරට ගියා නම් අනිවාර්යයෙන්ම එතන උපතක් සිද්ධ වෙයි. ජාතියක්. එතකොට ජාතියක් සිද්ධ වුණා නම් උපවම වශයෙන් භූත ස්වභාවයේ සත්වයක් බවට පත් වුණා නම් ආයිමත් එයාට ඕන ඕනේ වෙලාවට ආයිමත් මේ රූපෙට බැස ගන්න බැහැ. එතකොට මේ රූපේ මලකඳක් බවට පත් වෙලානේ නේ සත්කම කරන රූපය මලකඳක් බවට පත් වෙලා. විඥානය බැහැරට ගියා කියන සත්කම කරනා වූ රූපය මලකඳක් බවට පත් වෙලා තින්නේ. එතකොට බැහැරට විඥානය ගියා නම් අනිවාර්යයෙන්ම රූපයකට බැස ගන්න ඕපපාතික උපතකට යන්න ඕනේ. ඒ නිසා ඒක කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එහෙනම් දැන් මෙතනදී සිද්ධ වෙන්නේ නෝනා යම් කෙනෙක් සත්කමකට භාජනය වෙද්දී අපි කියමු බයිපාස් සත්කමකට භාජනය වෙනවා කියලා. එයා එක ශණයෙන් සත්කමට යොමු වෙන්නේ නැහැ. සමහර විට යා මාසයක් දෙකක් තුනක් ඊට අදාළ පරීක්ෂණ කරලා ඒ සෑම දෙයක්ම කරලා ඒ සත්කම් කරපු අයගෙන් ඒවා ගැන විස්තර අහලා වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබලා පොත්පත් වලින් ඒ සත්කම් පිළිබඳ විස්තර කියවලා දැකලා සෑහෙන අධ්‍යයනයක් යා සත්කමට පෙර ආතුව ලබනවා.
තේනද එයා අනිත් සත්කම් කළා වූ පිංගතුල්ලා සත්කම් කරපු ආකාරය මනසින් දකිනවා පතපොතින් දකිනවා රූප වායනෙන් දකිනවා මේවා කරලා එයා නිරේතුරුව සත්කම කරන්න ඉස්සෙල්ලා නෝන ලොකු අධ්‍යයනයක් ඒ සම්බන්ධව ඇති කරගන්න දැන් ඕනම සත්කමක් එහෙමන එක ශනේන් ගිලා සත්කම් කරන්නේ නැන්න ඕන ඊට යම් කාල පරාසයක් දීලා ඊට අදාළ පරීක්ෂණ කරලා මේ සත්කම කරන කෙනා නිරේතුරුවම මේක එයා තුල වැඩිලා තියෙන්නේ එයා තාම සත්කම කරලා නැහැ නමුත් එයා දන්නවා කොයි ආකාරද මේ සත්කම් වෙන්නේ දොස්තර මාතුරු වට කරගෙන මේ විදිහේ මේ සෑම දෙයක්ම එයා මනසින් දැන් අධ්‍යයනය කරලායි තියෙන්නේ එතකොට මෙන්න මේ අධ්‍යයනය තමයි නෝන අර සත්කම කරන වෙලාවේ සිහි නැතිවීමත් සමගම අර සිහිනයක් දකිනවා වගේ යා विज्ञाने बहरट गिहिल्ला यानवानं अनिवार्यमेक उपतकटे आयुतु मै एक धर्मताव्य मेक मलकंदाबावट पत्तिला उपतकट आयुतु अपि निरोध समापत्ति गेन कथा करनो कोटे ये निरोध समापत्ति दी अपे स्वामीन वहन्सेला देशना करनो निरोध समापत्ति समवदिन रहतन वहन्सेट निरेतुरम शरीरे उनुसुमत् तियेनो आयुष्य तियेनो इंद्रिय प्रसन्न भाव्य तियेनो नमुत विज्ञाने शरीरे तुल नहि कियेन कारण्य दैन मेन्न मे कारण्य बुदुरजानन वहन्से देशना कलावु अरे රූපයකට බැස ගැනීමෙන් තොරව විඥානයේ පැවැත්මක් නැහැ කියන ධර්මයට අභියෝගයක් වෙනවා. ඒක මොකද මෙතනදී කියනවා? නිරෝධ සමාපත්තියේ සමවදීන රහතන් වහන්සේ තුල ආයුෂය තියෙනවා, ඉන්ද්‍රිය ප්‍රසන්නභාවය තියෙනවා, උණුසුම තියෙනවා. නමුත් විඥානයේ ශරීරයෙන් බැහැර වෙලා කියලා. ඉතින් එහෙමනම් විඥානයේ ශරීරයෙන් බැහැර වුණා නම් ඒක අර බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කළා වූ ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා එතනදී විඥානයේ ශරීරයෙන් බැහැර වුණායි කියන කාරණේ ධර්මානුකූලව අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මුලින් දේශනා කළා වූ ධර්මයට අදාළව අපිට ගලපලා කියන්න බැහැ. එහෙම බැහැර වුණා නම් මෙතන අනිවාර්යයෙන්ම මලකඳක් බවට පත් වෙන්න ඕනේ. ඒ බැහැර ගියා වූ විඥානය කොහේ හරි නැවත ප්‍රතිසන්දියකට යන්න ඕන. නමුත් ඒ කවදාකවත් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ සංස්කාරයන් නිරෝධය කරලායි තින්නේ. ඒ නිසා තෘෂ්ණාව නිරෝධය කරපු නිසා උපාදානය සකස් වීම නැහැ. තේනද? එහෙනම් මෙතනදී අපි දකින්න ඕනේ මේ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධින රහතන් වහන්සේ තුල ආයුෂය තියෙනවා, උණුසුම තියෙනවා, ඉන්ද්‍රිය ප්‍රසන්න භාවය තියෙනවා ඒ වගේම විඥානයේ බහැරට යනවායි කියන කාරණය නෙමෙයි එතෙන්දී නෝනා විඥානය සියුම් භාවයට පත් වෙලා තේනද බල රහිත භාවයට පත් වෙලයි ඒ නිරෝධ සමාපත්තිය තුල රහතන් වහන්සේ තුල විඥානය පවතින්නේ තේනද බල රහිත භාවයට පත් වෙලා බල රහිත භාවයට පත් වෙනවායි කියන කාරණය මම අදහස් කරන්නේ අපේ සූත්‍රගත ධර්මයේ තියෙනවා අතීතයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධිනවා නිරෝධ සමාපත්තියට සම්බන්ධින රහතන් වහන්සේ කවදාක්වත් බිංගතුන් ගැවසෙන තැනක මිනිස්සු එහි මේ යන තැනක කවදාකවත් නිරෝධ සමාපත්තිය සම්බන්ධින්නේ නැහැ. කාටවත් ඇස නොගැටෙන තැනක කෙනෙක් නොයන තැනක තමයි නිරෝධ සමාපත්තිය සම්බන්ධින්නේ. මොකද දින 7ක් වගේ ඒ අදිෂ්ඨානය තුල ඉන්නේ. නමුත් මේ රහතන් වහන්සේ ඒ වගේ කැලේ බොහොම නිෂ්කලංක කවුරුත් නැති තැනක නිරෝධ සමාපත්තියට සමවැදුනත් අර දර කඩන දරුව කට්ටියක් ගොපළු දරුව කට්ටියක් මේක දකිනවා. මේ ස්වාමින්වහන්සේ කෙනෙක් මෙතන ඉන්නවා මොකද්ද මේ සමාධිය කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හොල්ලලා බලනවා, තට්ටු කරලා බලනවා, කෝට්ටක් අරන් ගහලා බලනවා, හෙල්ලෙන්නෙත් නැහැ මුකුත් නැහැ. මේ ළමයි හිතනවා මේ ස්වාමින්වහන්සේ අපවත් වෙලා කියලා. එහෙම හිතලා වටේට තියෙන දර ටික ඔක්කොම ගෙනල්ලා වට කරලා දාලා ගිනි තියනවා. දැන් මේ රහතන් වහන්සේව ගිනි ගන්නවා. නමුත් ගිනි තිබ්බට පස්සේ මේ ළමයි ටික යනවා. දැන් ඉතින් මේක ගිනි ගන්නවා කියලා දන්නවනේ. තීන කොට ටික ඔක්කොම දාලා ගිනි තියලා ළමයි ගියා. ගිහිල්ලා දවස් කීපයකට පස්සේ ළමයි දකිනවා මේ ස්වාමින්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා නැගිට්ටා නැගිටලා පිණ්ඩපාතේ වඩිනකොට මේ දරුව දකිනවා දෙයියනේ අපි ගිනි තිබ්බ හාමුදුරුවෝ තමයි මේ වඩින්නේ. එහෙනම් මේ අවතාරයක් මේ යක්ෂයෙක් කියලා අන්නේ ස්වාමින්වහන්සේට පීඩා කරනවා. මොකද ඒගොල්ලෝ හිතේ මේක අවතාරයක් කියලා. එතකොට එහෙනම් බලන්න මෙතනදී අර දරුවෝ නිරෝධ සමාපත්තියේ සමවැදුණු රහතන් වහන්සේට දර කොට දාලා ගින්දර දාලා ගිනි තිබ්බත් රහතන් වහන්සේ ගිනි ගත්තේ නැහැ. රූපේ ගිනි ගත්තේ නැහැ. තේරෙනවද? එහෙනම් බලන්න දැන් මෙතනදී අර ළමයිට රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියේ සම්බන්ධුන රහතන් වහන්සේට මේ විදියට ගිනි තියන්න කියලා හිතෙන්නේ ඇයි? ඒ රහතන් වහන්සේට ඊට දාලා අකුසලයක් තිබ්බා. දැන් ඔබට හිතෙනවා නම් මාව ගිනි තියන්න ඕනේ කියලා දරුවෝ ඒ මට ඊට දාලා අකුසලයක්
ඒ නිසයි ඔබට හිත සකස් උනේ. ඒ වගේ අර දරුවන්ට මේ රහතන් වහන්සේට දර දාලා ගිනි තියන්න ඕනේ කියලා දැනීම සකස් උනේ. මේ විදිහට ගිනි ගැනීමට අදාළ අතීත අකුසල් සංස්කාරයක් මේ රහතන් වහන්සේට තියෙනවා. තේන්න දැන් අර මුගලන් මහරහතන් වහන්සේට අතපය කුඩු කරගෙන පිරිනිවන් පාන්නුනේ. ඒ අකුසලයක්නේ. ඒ වගේ මේ රහතන් වහන්සේටත් තිබ්බ අකුසලයක් අර මගේ ගිනි තබාලාම පිරිනිවන් පාන අකුසලයක්. නමුත් නෝනා ඒ අකුසලේ විපාකයට ආවද? ආවේ නැහැ. ඒ අකුසලේ විපාකයට ආවේ නැත්තේ ඇයි? අර සමාධියේ නිරෝධ සමාපත්තියේ තියෙන බලවත්භාවය නිසා නෝනා සංස්කාර බල රහිතමයි තියෙන්නේ. සංස්කාර විපාකෙට එන්නේ නැහැ. ඒ කියන්නේ අර වගේ සංස්කාරයක් විපාකෙට එන්න තිබ්බත් ළමයිටේ දැනීම සකස් වුණත් සංස්කාරය විපාකෙට එන්නේ නැහැ. ඇයි අර උතුම් සමාධියේ තියෙන උත්කෘෂ්ඨභාවය නිසා සංස්කාරයන් බල රහිත කරලයි තියෙන්නේ. එහෙනම් සංස්කාරයන් බල රහිත වුණා නම් සංස්කාර හේතුවෙන් සකස් වෙන විඥානයේ බල සහිතද බල රහිතද? බල රහිතයි. තේන්නා මොකද විඥානයේ සකස් වෙන සංස්කාර බල රහිතවයි තියෙන්නේ. රහතන් වහන්සේව ගිනි තිබ්බට ගිනි ගත්තේ නැහැ. ඒ කියන්නේ සංස්කාර බල රහිත නිසා විඥානයේ බල රහිතව මේ ආයතන හයෙන් කොතන හරි රැඳිලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ විඥානයේ ශරීරය තුල නැහැයි කියන කාරණය. ඒතර විඥානයේ ශරීරය තුල නැහැ කියනවා නම් නිරෝධ සමාපත්තියට සම්බන්ධින රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ තවස් සූත්‍රයක දේශනා කරන විඥානීය රූපයෙන් බැස ගැනීමෙන් තොරව පැවැත්මක් නැහැ කියන කාරණය අභියෝගයට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා නිරෝධ සමාපත්තියට සම්බන්ධින රහතන් වහන්සේ තුල විඥානීය නැහැ කියන කාරණයට වඩා විඥානීය සංස්කාරයන් බල රහිතව තියෙන නිසා විඥානියත් බල රහිතව මේ ආයතන හයෙන් එකක් තුල තියෙනවායි කියන කාරණේ තමයි දකින්න ඕනේ. මම දකින දේ මේක වැරදි කියනවා නම් සාදු සාදු මං කැමති කෙනෙකුට කැමති අදහසක් දරන්න කියන කාරණේ මතක් කරනවා. ගරු ස්වාමීන් වහන්ස භාවනාමය අධ්‍යක්ීම් සහිත බොහෝ දෙනෙක් පහෝගිය සතියේ අපිට කතා කරලා ඒ අයට මුහුණ පානට සිදු වූ ප්‍රශ්න අපට ඉදිරිපත් කළා. ඉතාමත් හොඳින් ආනාපාන සතිය ප්‍රගුණ කරන වෛද්‍යවරියක් අපිට කතා කළා. ඇය කී දේ තමයි ඇය ආනාපාන සතිය පුහුණු කරමින් ඉදිරියට යන විට එක්තරා අවස්ථාවකදී ඉතාමත් ශෝභා සම්පන්න රූපයක් සහිතව බුදුරජාණන් වහන්සේව දර්ශනීය වූ බව ඒ බුදුරජාණන් වහන්සේ ඇයට කතා කළ බව මෙන්න මෙවැනි කාරණා ඇය අපට ඉදිරිපත් කළා. ස්වාමින් වහන්සේ මේ විදිහට ආනාපාන සතිය වඩන විට බුදුරජාණන් වහන්සේව දර්ශනීය වෙනවද? සමහර භාවනා කරන භාවනා යෝගීන් මං ගිය වැඩසටහනේදී උපක්ලේශයන් ගැන මතක් කළා. මේ උපක්ලේශයන් ගැන මතක් කරද්දී නිරේතුරුවම නොනා සමහර පින්වතුන්ලා භාවනා කරන්න යද්දී නිරේතුරුව කියන දෙයක් තමයි මම බුදුරජාණන් වහන්සේව දැක්කා. මම දෙවියන් දැක්කා මම අමනුෂ්‍යයින් දැක්කා මම බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා ඉන්නවා මම දැක්කා. මේ සෑම දැක්මක්ම නොනා උපක්ලේශ ගණයටයි දාන්න වෙන්නේ. භාවනා කරන්න යන කෙනා නිරේතුරුවම රූපය මායයා හැටියට දකින්නම වෙනවා නෝනා. භාවනා කරන කෙනා රූපය මායයා හැටියට දකින්න වෙනවා. රූපය මායයා හැටියට නොදක භාවනා කරන්න ගියොත් අපිට භාවනාවේ සැබෑ ප්‍රතිඵල ගන්න බෑ. මොකද මේ පුරුදු වෙන්න භාවනා කරනවානේ මේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ආපු මේ දීර්ඝ භව ගමනේදී නෝනා අපි බුද්ධෝත්පාද කාලවලත් අබුද්ධෝත්පාද කාලවලත් එරමිනිය ගොතාගෙන භාවනා කරපු කාලයන් එක දිගට අපි මැනලා ගත්තොත් කල්ප ගානක් අපි එක දිගට එරමිනිය ගොතාගෙන ඉඳලා තියෙනවා. ඒසා එරමිනිය ගොතාගෙන අපි සංසාරේ භාවනා කරලා තියෙනවා. නමුත් ඒ සෑම තැනකදීම අපි රූපේ මායයා හැටියට දැක්කේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් ආනාපාන සති භාවනාවේදී වේවා විදර්ශනාවකදී වේවා නෝනා රූපයක් අරමුණු වුණොත් ඒ රූපය බුදුරජාණන් වහන්සේගේ උනත් ප්‍රශ්නයක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උනත් ප්‍රශ්නයක් නැහැ. රුවන්වැලි මහා සෑය අරමුණු උනත් ප්‍රශ්නයක් නැහැ. හිත මායයා රූපේ මායයා කියලා අපි දකින්න ඕනේ. දැකලා වහා මේ හිත අනිත්‍යයි කියලා දැකලා අරමුණට හිත පිහිටන්න ඕනේ. අරමුණට හිත පිහිටුවේ නැත්නම් ඕනා නිරේතුරුවම අපි අර අරමුණුණා වූ දැක්කා වූ රූපය නිසා නැවත 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 භාවනාව නිසාම භවය සකස් කරගන්නා වූ අවසනාවන්තේ බවට පත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේව දකින අවස්ථාවන් දෙවියන් දකින අවස්ථාවන් භාවනාව තුල තියෙනවා. නමුත් එතෙන්ට යන්නේ නෝනා හතරවෙනි ධ්‍යානතලයේ සකස් කරගත්තාට පස්සේ. හතරවෙනි ධ්‍යානසලයේදී සකස් කරගත්තාට පස්සේ රූපාවචර ධ්‍යාන මට්ටම් වලට යනවා. අරූපාවචර ධ්‍යාන මට්ටම් වලට යනවා නම් අරූපාවචර ධ්‍යාන කරා යන්න පුළුවන්. එහෙම නැත්නම් අර චුතූපපාත ඥාන, පූර්වේ නිවන් සාසනුස්ස ඥානෙ, දිව්‍යසෝත, දිව්‍යචක්කු ඥානයන් කරා යන්නත්
පුළුවන්. නමුත් මේ කොතෙන්ට යන්නත් අපි හතරවෙනි ධ්‍යාන තලයට යන්න වෙනවා. හතරවෙනි ධ්‍යාන තලයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මදී චුතූපපාත ඥානයේ పూర్වේ නිවාසානුසඤ්ඤාණය ගැන කියන්නේ. එතකොට යම් කෙනෙකුට හතරවෙනි ධ්‍යාන තලයේ ඉක්මවා ගියාට පස්සේ අවස්සනං චුතූපපාත ඥානයේ పూర్වේ නිවාසානුසඤ්ඤාණ කරා යන්න පුළුවන්. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන තැන නෙමෙයි. ඒ නිසා නිරේතුරු අපි ඒවා දකිනවා කියන්නේ නෝනා අතීත පංච උපාදාන ස්කන්ධයක් දකිනවා කියන කාරණේයි. වෙන දෙයක් නෙමෙයි. මම පෙර ජීවිතේ කවුද කියලා මං හොයනවා කියන්නේ මොකද්ද? අතීත පංච උපාදාන ස්කන්ධය හොයනවා. මේ වර්තමාන පංච උපාදාන ස්කන්ධයත් අනිත්ය නම් අපි අතීත පංච උපාදාන ස්කන්ධයක් හොයන එකේ වැඩක් තියනවද? වැඩක් නැහැ. ඒ නිසා නිරේතුරුවම එක්කෝයි හිත අනිත්යයි කියලා දකින්න නැත්නම් ඒ දකින්නා වූ භාවනාවේදී දකින්නා වූ රූපයන් අනිත්යයි කියලා දකින්න. තේරෙනවද? මොකද අපි බුදුරජාණන් වහන්සේ කියද්දී නෝනා අපිට බුදුරජාණන් වහන්සේව එකපාර්ත මැවිලා පේනවා. තේරෙනවද? මොකද අපි මව් කුසේ ඉඳන්ම බෞද්ධයෝ. නේ? අපි මව් කුසේ ඉද්දි අම්මාගේ මව් කුසේ ඉද්දි අම්මා කරණීය මෙත සූත්‍රයේ කියනකොට අපි මව් කුසේ ගර්භාෂයේ ඉඳලා අහගෙන හිටියා. අම්මා පන්සල් ගිහිල්ලා වඳිද්දී අම්මා තුල සකස් වෙන්නා වූ සප්තබොජ්ජංග ධර්මයන් ඒ දරුවා තුල සකස් වුණා. අම්මලා පිරිසූත්‍රයක් කියනකොට පින්කමක් කරනකොට සාදු සාදු කියනකොට ඒ සෑම දැනීමක්ම මව් කුසේ ඉද්දි අපි ලැබුවා. ඒ වගේම අපි මේ බෞද්ධ අම්මා කෙනෙක්ගේ මව් කුසේ ඉපදුනේ පෙර ජීවිතවලත් අපි අනිවාර්යයෙන්ම බෞද්ධෙක්මයි. මේ මානුෂ්‍ය ලෝකයේ මේ බෞද්ධය හැටියට ජීවත් වෙන හුඟක් 195ක්ම නෝනා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන්ම මේ මනුස්ස ලෝකයේ තුලම දෝලණය වෙමින් එන පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන්ම මේ මනුස්ස ලෝකයේ තුලම පින් කරමින් දන් දෙමින් මේ දෝලණය වෙමින් මැරෙමින් ඉපදෙමින් පැටිච්චසමුප්පන්න වෙන පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ රූපකාය නෝනා අපේ හිතේ ඇඳිලා තියෙන්නේ. ඒතොර අර භාවනාවේදී අර සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා අර ආස්වාදයේ මතු වෙලා එනකොට නෝනා රැඳී තියෙනා වූ මතකේ තියෙනා වූ රූපයන් මතු කරලා පෙන්නනවා. සමහරවිට ඒක පෙර ජීවිතේ අපි භාවනා කරද්දී අපි දැන් මතු කරලා දැක්කා වූ රූපය වෙන්නත් පුළුවන්. එතකොට මේ සෑම දෙයක්ම නොනා උපක්ලේශයෙන් ගණේටයි වැටෙන්නේ. නමුත් යම් කෙනෙක් හතරවෙනි ධ්‍යාන තලයට ගිහිල්ලා චුතූපපාතේ ඥානියේ වඩලා పూర్වේ නිවාසානුස්සති ඥානයේ වඩලා අතීත බුදුරජාණන් වහන්සේ දැක්කා දෙවියෙක් දැක්කා තමන්ගේ පෙර ජීවිතේ දැක්කා කියන එක උපක්ලේශ වලට ගන්නේ නැහැ. තේරෙනවද? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක උපක්ලේශ වලට ගන්නේ නැහැ. ඒක ඥානයක්. ඉන් මෙහා නෝනා අපි මේ දකින සෑම කාරණයක්ම උපක්ලේශයන් ගණේටයි දකින්න ඕනේ. දැන් මට මතකයි මං එක්තරා ආරණ්‍යකෙදී වැඩිහිටි ස්වාමින්වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඇහුවා මේ ස්වාමින්වහන්සේ මේ මට චුතූපපාත ඥානය ඇති කරගන්න හැටි කියන්න කියලා. ඒ වෙලාවේ මං උන්වහන්සේට කිව්වා ස්වාමින් උන්වහන්සේ මට වඩා වස් වලින් බාලයි මං කිව්වා ස්වාමින්වහන්සේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනාපාන සති භාවනාව තුලින් හැම වෙලාවම විදර්ශනාව ඇති කරගන්න කියන කාරණේයි. ඒ නිසා ආස්වාසේ දිග භාවයේ කෙටි භාවයේ සංහිඳීම තුලින් ඉන් එහාට ධ්‍යාන මට්ටම් වලට යන්නේ නැතුව විදස් සතර සතිපට්ඨානෙට හිත යොමු කරන්න. එතන තමයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ. එහෙම නැතුව ස්වාමින්වහන්සේ අපි චුතූපපාත ඥාන పూర్වේ නිවාසානුසුන් ඥාන සොයන්න ගියොත් අපිට යම් හේකින් එවැනි ඥානයක් ඇති වුණොත් විදර්ශනා වැඩිලා නැත්තන් නොනා අපි අනාථ වෙන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ අර ආස්වාදයේ පස්සෙමයි ආදුවන්නේ. එයා අතීතයේ හොයනවා, මෙරිලා නැවත උපදින තැන් හොයනවා, දෙවියෝ දකින්න හදනවා, දිව්‍ය චක්කු අහන්න හදනවා. ඒ පැත්තටම හිත ඇදිලා යනවා ආස්වාදයට, එයා විදර්ශනාවට යොමුමක් වෙන්නේ නැහැ. ඒ නිසා මං කව ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට වටින්නේ චුතූපපාත ඥානයේ සොයන එක නෙමෙයි. ඒ නිසා මේ හිත සංහිඳුණු තැනට අරගෙන සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සමාධිමත් හිතෙන් සතර සටිපට්ඨාන ධර්මයන් මෙනෙහි කරන්න කියලා. ඒ වෙලාවේ මේ ස්වාමින්වහන්සේ එක පාඨමකව ස්වාමින්වහන්සේ මම නේව සංඥා ඥා සංඥාත් වඩනවා කියලා. දැන් ඔන්න නේව සංඥා ඥා සංඥා කියන්නේ මේ අරූපයට අදාළ ධ්‍යාන. මම ඒවා ගැන දශමයක්වත් දන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මම නේව සංඥා ඥා සංඥාත් වඩනවා කියලා. ඉතින් දෙයියනේ මං ඒ වෙලාවේ ඇහුවොත් ඔබ වහන්සේ නේව සංඥා කියන්නේ කොයි වගේ ධ්‍යානයක්ද? මොකක්ද ඒ වෙලාවේ තියෙන ආ ස්වභාවය කියලා. ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ කියනවා නේව සංඥා කියන්නේ එකපාට ආලෝක සංඥාවක් සකස් වෙනවා බෙල්ල කඩාගෙන වැටෙනවා කියලා. දැන් මොකද මේ කියන්නේ එකපාට ආලෝක සංඥාව සකස් වෙනවද බෙල්ල කඩාගෙන වැටෙනවලු. ඒ කියන්නේ හිස මෙහෙම කඩාගෙන වැටෙනවලු. ඒ කියන්නේ ඕනා තදබල පංච නීවරණයන් තුලයි ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පළවෙනි ධ්‍යාන මට්ටමකටවත් ඇවිල්ලා නැහැ. මං ඇහුවා ඔබ වහන්සේට කවුද කිව්වේ ඕක නේව සංඥා මේ අරූපී ධ්‍යානේ ඕකයි කියලා. නෑ මගේ ගුරුවරයාට මම කිව්වා. ගුරුවරයා කිව්වා මේක තමයි නේව සංඥා ධ්‍යානේ කියලා. ගුරුවරයාත් රැවටිලා ගෝලයාත් රැවටිලා. මොකටද මේ රැවටිලා තියෙන්නේ? උපක්ලේශ ධර්මයන්ට. නමුත් සමාධිය උන්වහන්සේ තුල තියෙනවා. සමාධිය තියෙන ඕන වෙලාවක කුටියේ දොර වහගෙන උන්වහන්සේ සමාධිය තුලයි ඉන්නේ. නමුත් සමාධිය තිබ්බත් උපක්ලේශයන්ට රැවටිලා.
අර පංච නීවරණයන් තුල ඉන්නා වූ ස්වභාවය බෙල්ල කඩා වැටෙනවා කියන්නේ අනිවාර්යයෙන් මේ වෙලාවේ පංච නීවරණ තුලයි ඉන්නේ. නමුත් එවැනි ස්වභාවයක් අරූපී ධානයක් හැටියට දකිනවා. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මට මුණ ගැහෙලා කිව්වා මම නිරෝධ සමාපත්තියට සම්බන්ධිනවා කියලා. මං කිව්වා ඔබ වහන්සේ නිරෝධ සමාපත්තිය කියන්නේ කුමක්ද? මම නිරෝධයි 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 එහෙම වඩමින් 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 යනවලු. ගියාට පස්සේ එකපාරට මොනවද වෙන්නේ දන්නේ නැහැලු. ආයිමත් උදේලු ඇහැරෙන්නේ. ඒ ඇහැරෙනවා කියන්නේ නිරෝධ සමාපත්තිය නැගිටිනවා. ඉතින් නෝනා මේ මොනවද මේ? සානි කරනෝනා මේවා උපක්ලේශ ධර්මය. මේ උපක්ලේශ ධර්මයන් නිසා මේසා බලවත් අනතුරු අපේ ස්වාමින් වහන්සේලා පවා සිද්ධ කරගන්න. ඒ නිසා මොනම අවස්ථාවකවත් භාවනාවේදී රූපය මායයා හැටියටම හිත මායයා හැටියටම දකින්න. විතර්ක සකස් වෙන මොහොතක් පාසා නැවත 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 අපි භවය සකස් කරගන්නවා භාවනාවේ නාමයෙන්. එනිසා කොතනකදීවත් භාවනා කරද්දී බුදුරජාණන් වහන්සේ දැකීමේ අරමුණෙන් භාවනා කරන්න එපා. දෙවියෙක් දැකීමේ බමුණුස්සෙක් දැකීමේ අරමුණෙන් පෙර ජීවිතයේ දකින්න භාවනා කරන්න එපා. භාවනාව නිරේතුරු ඔබ යොමු කරගන්න ඕනේ මේ භව දුක සිඳගන්න විදර්ශනා නුවණ ඇති කර ගැනීමේ අරමුණෙන්මයි. අර පැති වැඩිලා ගියොත් ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගන්න. එනිසා ඔබ බුදුරජාණන් වහන්සේ දැක්කා කියන්නේ උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් පමණක්මයි. ඔබ භාවනා කරන්න ගිහිලා දවස ගානේ බුදුරජාණන් වහන්සේ දැක්කා කියනවා නම් ඔබ තාම සෝවාන් ඵලයට පත් නොවි. ඒ කියන්නේ ඔබ තාම බුදුරයන් වහන්සේ දැකලා නැහැ. ඔබ බුදුරජාණන් වහන්සේ දැක්කා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දැක්කොත් විතරක්මයි. ඒ හිත දැකලා හෙටත් මම බුදුරජාණන් වහන්සේ දකින්නවා කියලා හිතනවා නම් ඔබ තාම සෝවාන් ඵලයට පත් වෙලත් නැහැ. සෝවාන් ඵලයට පත් වීමේ මාර්ගය තුලත් ඔබ නැහැ. ඔබ අන්තයත් තුල ආස්වාදයක් තුල ඉන්නේ. ඒ නිසා නිරේතුරුවම භාවනා කරද්දී බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කත් දෙවි කෙනෙක්ගේ රූපය දැක්කත් මේවා අපි සංසාරයේ වඩපු දේවල්. තේනාද? මේ ජීවිතේ ඔබ පිළිම වහන්සේ නමක් දැකලා බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය මේ ආකාරයෙන් කියලා ඔබ චිත්‍රයක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සත්‍යායනය කරලා බුදුරජාණන් වහන්සේ මේ වගේ රූපයක් කියලා ඔබ චිත්‍රයක් ඇති කරගන්නවා. ඒ වගේම පෙර ජීවිතවල ඇති කරගත්තා වූ චිත්‍රත් ඔබේ මේ විඥානය තුල ගැබ් වෙලා තියෙනවා. එතකොට මේ කොතනින් හරි රූපයක් මතුවලා එන්න පුළුවන්. ඒකයි හිත මායයා කියන්නේ. හිත මායයා කියන තැනදී කොහේ හෝ අතීතයේ වැදුවා වූ රූපයක් මතු කරලා දීලා ඔබව ආස්වාදයේ තුලට කොටු කරන්න පුළුවන්. කරු ස්වාමීන් වහන්සේ මේ භාවනාවේ අත්දැකීමක් අපිට කෙනෙක් ඉදිරිපත් කරන ලද ඇයත් කාන්තාවක්. ඇය භාවනා කරමින් සිටින විට කළු බෝලයක් වැනි යමක් ඇගේ පපුවෙන් ඉවත් වෙනවා ඇයට ස්වාමීන් වහන්සේ දැනෙනවා. ඇය දකිනවා. ඒ වගේම වලාකුළු වල ස්පර්ශ වෙමින් ඇය අහසේ භවනා කරමින් සිටිනවා ඇයට දැනෙනවා. පසුව ඇයගේ පපු ප්‍රදේශයෙන් ඉවත් වුණු කළු බෝලය නැවතත් ඇයගේ හදවත තුලට ඇදීනවා. ස්වාමීන් වහන්සේ මෙවැනි තත්ත්වයක් කොහොමද ඔබ වහන්සේ අපට ධහමට අනුව පහදා දෙන්නේ? මෙහෙමයි නොන්ද, එතෙන්දි තුනේ අරමුණ කෙරෙහි සතිය සිය පැවැත්වුවේ නැහැ. දැන් ඒ කළු බෝල දකින්නේ උඩ යනවා දකින්නේ මෙතෙන්ට හිත තිබෙන්නේ නැති නිසානේ. ඉතින් දැන් ආස්වාසේ සියුම් රැල්ලට හිත තිබෙන්නේ නැති නිසා සියුම් රැල්ලත් පස්සේ අර පීතියට හිත ගත්තේ නැති නිසා සැපේට හිත ගත්තේ නැති නිසා ඔය පැත්තේ හිත දුවලා තියෙන්නේ. එච්චරයි. ඔය දුවපු හිතක් ගන්නේ ඔය කියන්නේ. ඒතොර ඒ ඇයි ඒ හිත දිව්වේ මෙතන සැබෑ මේ අරමුණ කෙරේ හිත පිහිටුවේ නැහැ. දැන් කෙනෙක් සැබෑ අරමුණ කෙරේ ආස්වාසේ කෙරෙම හිත පිහිටගෙන යනවා නම් ආස්වාසේ දිග භාවයේ කෙටි භාවයේ සියුම් භාවයේ දකිමින් දකිමින් යනවා නම් සියුම් භාවයේ සකස් තුන තැන යා ප්‍රීතිය මතු කරලා ගන්න නෝන ඕවත් පේන්න විදියක් නැහැ නේ. ඕවා කොහොමද පේන්නේ? ඔතන තමයි උපක්ලේශයන්ගේ සියුම් භාවය. ඒක අල්ලන්න බෑ. උපක්ලේශයන්ගේ සියුම් භාවය එකයි. ඒක අපිව දිගින් දිගටම රවට් වෙනවා. ඒක රැවටීමෙන් බැහැර වෙන්නේ අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙච්ච මොහොතක. එතකන් අපිට මේක රවට්ටගෙන යනවා. මොකද ඒවා ආස්වාදයන් නිසා එක පාට එයා හිතේ තෙන්ට ගන්නවා. නමුත් ධ්‍යාන මට්ටම් වල අරූපාවචර ධ්‍යාන කියලා හතරවෙනි ධ්‍යානෙන් ඔබට ධ්‍යාන මට්ටම් තියෙනවා. එතකොට මේ අරූපාවචර ධ්‍යාන වලදී එයා මොකද කරන්නේ? අර හතරවෙනි ධ්‍යාන තලයට සකස් වුණාට පස්සේ එයා ආකාශය කියලා මේ ආකාශය අරමුණු කරගෙන ආකාශයම දකිමින් ජීවත් වෙනවා. මේ ආකාශයම අරමුණු කරනවා. ආකාශය අරමුණු කරමින් ආකාශය දකිමින් දැන් එයා මෙතන මේ අර ආලෝක සංඥාවෙන් හිත බැහැරට ගත්තා. හතරවෙනි ධ්‍යානෙ හිත බැහැරට ගත්තා. එතෙන්ට යන්න නම් අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යාන මට්ටමටම යන්න ඕනේ. හතරවෙනි ධ්‍යාන මට්ටමට ගියාට පස්සේ අන්න අරූපාවචර ධ්‍යාන මට්ටම් වලට කැමති නැහැ තැහැකි. එයා ආකාශය අරමුණු කරගෙන ආකාශය දකිමින් 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 ආකාශයෙන් වඩමින් 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 ඉන්නකොට නෝන එක ක්ෂණයෙන්ම එයාගේ හිත එයා එළියට ගන්නවා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර බට ගහකින් බට ගොබේ ඇදලා ගන්නවා වගේ කියලා. කඩු කොපුවෙන් කඩුව ඇදලා ගන්නවා වගේ කියලා. එයා මේ රූපයෙන්
හිත එළියට ගන්නවා හිත එළියට අර ගත්තාට පස්සේ දැන් එයා අර ආකාශය තුල අර ඈත ආකාශයේ බලාරු ප්‍රොඩක් තුල එයා එරමිනියා ගොතාගෙන නෝනා ආකාශායන් ඡායතලේ සමාධිය අත්විඳිනවා එයාට දැන් මෙතන රූපය ප්‍රකට නැහැ මෙතන රූපය ප්‍රකට නැහැ දැන් මෙතන රූපය ප්‍රකට නැහැ කියලා විඥාණය මෙතනින් බහැරට ගිහිල්ලා නැහැ සමාධිය ආස්වාදය විඥාණය මෙතන රූපයෙන් බහැරට ගිහිල්ලා නැහැ මේක මලකඳක් වෙලා නමුත් එයාට දැන් මේ රූපය ප්‍රකට නැහැ यार आकाशे वडमिं 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 देंग्या कैमतिता काले अपनोना आकाशायन चायतने तियन्ना अरूपी दियाने आस्वादे विदिन देंग यार पेनो या स्यूम एक स्यूम रूपया गन रूपया अग्ने में සියුම්ම ඉරමිනිය ගොතාගනේ අර ආකාශය වඩනවා වඩනවා මිසක් එයාට මේ රූපයක් ගැන නෝනා එක දශමයකවත් දැනීමක් නැහැ. ඕක නෙවෙයි අරූපේ තුල රූපයක් නැහැ කියලා කියන්නේ. දැන් සමහර ස්වාමීන් වහන්සේලා කියනවනේ අරූපේ තුල රූපයක් නැහැ කියලා. අරූපේ තුල රූපයක් නැහැ නෙමෙයි රූපයක් තියෙනවා රූපය ප්‍රකට නැහැ. මෙතනත් රූපය තියෙනවා අතනත් ඇති කරගත්තා වූ මැවුනා වූ රූපයක් තියෙනවා. ඒතර මේ දෙකම රූප තමයි. නමුත් රූපය අපිට ප්‍රකට නැහැ රූපය ප්‍රකට නැහැ කියන කාරණයෙන් රූපය මිදුනායි කියන ඔතන තමයි ආලාර කාලාලම උද්දකරාම පුත්‍රලා හිතුනේ දැන් අපි මිදුනා කියලා නිරෝධය මේකයි කියලා නේද බෝධිසත්වයෝ තමයි නැහැ මෙතන තාමත් අපි ආස්වාදය තුල ඉන්නවායි කියලා දැක්කේ ඒ නිසා අරූපී ධාන මට්ටම් වල අර ආකාසායන් ඡායතනය තුල එයා අර අරූපී ධානයේ සකස් කරගෙන ඉන්නවා යාට මේ රූපය ගැන පොඩ්ඩක්වත් ප්‍රකට නැහැ නමුත් සතිය සිහිය තියුණු එයා අතන රූපය ගැන ආකාසායන් ඡායතනය අරමුණෙන් බැහැරට හිත යන්නේ නැහැ අරමුණෙන් බැහැරට හිත ගියොත් ඒ ආකාසායන් ඡායතනය සමාධිය නොදැක හිටිය ගමන් එයා එතනින් පිරිනෙනවා පිරිලා ආයිමත් රූපයට වැටෙනවා ඔය තැන තියෙනවා අරූපී ධාන මට්ටම් වලදී එහෙම නැතුව නොනා ඉන් මෙහා සකස් වෙන්නා වූ සෑම රූපයක්ම ওই මනෝකායවල් කියන දේවල් ඒවා ඔක්කොම හිත වඩලා අපි ඇති කරගත්තා වූ රූප තේනවා දැන් ඔබතුමියට ඔබතුමියගේ අම්මා සීපත් කරමින් සීපත් කරමින් සීපත් කරමින් අම්මා වඩමින් 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 යද්දි අම්මාගේ රූපය එකපාරට පේනවා ඒ පෙවුනා කියලා ඒ ඔබේ අම්මා නෙමෙයි තේනද ඔබ විසින් වඩලා ඇති කරගත්තා වූ රූපයක් ඒ පෙනෙනා වූ රූපය තුල විඥානයක් බැසගෙන නැහැ ඔබ වඩලා ඇති කරගත්තා වූ රූපයක් ඒ ඉතින් එවැනි තත්වයන් තමයි ඕවාම නොනා උපක්ලේශ ගැනීමටයි ගැනින්නේ මොකද නමුත් ඔය සෑම අවස්ථාවකම සමාධිය අපි තුල තියෙනවා ඒකයි උපක්ලේශ සමත විදර්ශනාව දෙකේදී සකස් වෙනවායි කියන කාරණේ වර්තමාන භාවනා ශාස්ත්‍රයේ සම්පූර්ණයෙන්ම අවුලක් බවට පත් කරලා තියෙන්නේ මේ උපක්ලේශ ධර්මයන් නිසා ඉන්සන් ඉරේතුරු භාවනා යෝගියා උපක්ලේශයන් පිළිබඳ ඉතාමත් හොඳ අවධානයකින් ඉන්න ඕනේ. එහෙම නැත්නම් උපක්ලේශයන් නිරේතුරු අපේ සක්කාය දිට්ඨිය භාවනාවේ නාමෙන් තව තව වැඩි කරනවා. ස්වාමීන් වහන්සේ දැන් භාවනාව ආරම්භ කිරීමට සූදානම් වන භාවනා යෝගියාට එම භාවනාමය පියවරයන් පිළිබඳ අවබෝධයක් අරමුණක් තිබිය යුතුයි නේද? එහෙයි භාවනාව කරන්න ඉස්සෙල්ලා එයා දකින්න ඕනේ කුමක් උදෙසාද අපි භාවනා කරන්න කියලා. තේන්නා මේ රූපයෙන් මිදීම මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මිදීම. ඒතර පංච උපාදානස්කන්ධය කියන්නේ මේ පද රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් භාවනා කරද්දී අපිට අරමුණු වෙන සෑම රූපයක්ම අපි මාය හැටියට දකින්න ඕනේ. භාවනා කිරීමේදී සකස් වෙන සෑම ඇලීමේ ගැටීමේ උපේක්ෂාවේ හිතක්ම අපි අනිත්‍යයි කියලා දකින්න ඕනේ. භාවනා කිරීමේදී ඇති කරගන්නා වූ සෑම හඳුනා ගැනීමක්ම මේ බුදුරජාණන් වහන්සේ මේ දෙවියා මේ අමනුෂ්‍යෙක් මේ සෑම හඳුනා ගැනීමක්ම අනිත්‍යයි කියලා දකින්න ඕනේ. භාවනාවේදී සකස් වෙන සෑම කුසල අකුසල් හිතක්ම අනිත්‍යයි කියලා අපි දකින්න ඕනේ. භාවනාවේදී සකස් වෙන සෑම විශේෂ ඥානයක්ම මේක පළවෙනි ධානය මේක තුන්වෙනි ධානය මම දැන් සෝවාන් වුණා මේ සෑම විශේෂ වූ දැනීමක්ම අනිත්‍යයි කියලා. මොකද මෙතනයි පංච උපාදානස්කන්ධය. මෙතනයි මායя. ඒතර මේ මායя නිරයතුරුම අපි අපේ කරගන්නවා නම් අපේ භාවනාවයිති මායяට මිසක් බුදුරජාණන් වහන්සේට නෙමෙයි. ඒ නිසා හැම වෙලාවෙම පංච උපාදානස්කන්ධයම රූපය විතරක් නෙමෙයි මුළු පංච උපාදානස්කන්ධයම මායя හැටියට දකින්න ඕනේ. භාවනාවේදී සකස් වෙන සෑම රූපයක් වගේම ඇලීම් ගැටීම් සකස් වෙන සෑම හිතක්ම අනිත්‍යයි කියලා අපි දකින්න ඕනේ. අවසානයේදී අපි උපේක්ෂාවත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. සෑම හඳුනා ගැනීමක් දැන් ඔය මොකද්ද ඔය කියන්නේ හඳුනා ගැනීමනේ. දෙවියෙක්, මිනිස්සෙක්, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කළු පාට බෝලයක්, සුදු පාට බෝලයක් ඔය ඔක්කොම හඳුනා ගැනීම. දැන් ඔය හඳුනා ගැනීම නිත්‍ය වශයෙන් ගත්තා. ඒ කියන්නේ මායාව නිත්‍ය වශයෙන් ගත්තා. ඒ කියන්නේ නිරේතුරුව මෙතනදී අපි භවය සකස් කරගන්නවා. එක්කෝ ඇලීමකට යනවා, එක්කෝ ගැටීමකට යනවා. ඒ නිසා නිරේතුරුව මේ ධර්මතාවයන් භාවනාවේදී නෝනා අනිත්‍යයි කියලා දැක්කේ නැත්නම් නිරේතුරුව භාවනාව අපි උපක්ලේශයන්ට අරගෙන යනවා. මොකද සමතේදී හැම වෙලාවම අපේ සමාධිමත් හිතක් අපිට සකස් කරලා දෙනවා පංච නීවරණ යටපත් වුණා. ඒ පංච නීවරණ යටපත් වුණ තැන දිම ආස්වාදයටමයි අපි අරන් යන්නේ බලන්න. තේනවද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ආස්වාදේ අන්තයට නොයන්. අන්තය තමයි ඔය උපක්ලේශ ධර්මය. ස්වාමින්වහන්සේ භාවනා කරනකොට දැනෙන නිදිමතට නිද්‍රාශීලී භාවයට ඒ භාවනා යෝගියා කලේතු දෙකුමත් ස්වාමින්වහන්ස නිදිමත කියන කාරණේ තීන මිද්දේටයි අයිති වෙන්නේ නෝනා ඒක පංච නීවරණ ධර්මයන්ගෙන් එකක් නිදිමත කියන කාරණේ අපි කාටත් ස්වභාව ඌ ධර්මයක්
අතීතේ මේ මුගලන් මහරහතන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙන පෙර ආතුව ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වෙලා ඉන්න වෙලාවේ මේ නිදිමත කියන කාරණේ මුගලන් මහරහතන් වහන්සේටත් අප්‍රමාණු පීඩාවන් සකස් කළ දුන්නා බුදුරජාණන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේ කාරණා දෙකක් නිසා පළවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මුගලන් ස්වාමීන් වහන්සේ පිටිපස්සේ විපාකයේ පිනිස බලවත් අකුසල් තියනවායි කියන කාරණේ අම්මා තාත්තාට පීඩා කිරීම ආදී බලවත් අකුසල් විපාකයේ පිනිස තියනවායි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දැක්කා දෙවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මුගලන් ස්වාමීන් වහන්සේ අනාගතයේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රධානම ශ්‍රාවකින් දෙදෙනා වහන්සේලාගෙන් එක වහන්සේ නමක් වෙනවායි කියන කාරණේ මේ හේතුන් දෙක නිසා බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ මුල් කාලයේ ඒ නිසා මේ විදිය අවධානයෙන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දවසක් දකිනවා මුගලන් ස්වාමීන් වහන්සේ ගහක් යට භාවනා කරනවා නිදි කිරා වැටෙනවා නමුත් එතකොට රහත් ඵලයට පත් වෙලා නැහැ සෝවාන් ඵලයට විතරයි පත් වෙලා හිටියේ එතකොට මේ නිදි කිරා වැටෙන මුගලන් ස්වාමීන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආනා මුගලන් ඔබ නිදි කිරා වැටෙනවා නේද කියලා ඒ වෙලාවේ මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා ඔව් භාග්‍යතුන් වහන්සේ මට නිදි කිරා වැටෙනවා කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මුගලන් ඔබට නිදි කිරා වැටෙනවා නම් ඔබ සංඥාව වෙනස් කරන්න කියලා පළවෙනිම කාරණා කීපයක් කියනවා පළවෙනි කාරණේ තමයි ඔබ වඩන්නා වූ සංඥාව වෙනස් කරන්න කියන එක. ඒ කියන්නේ ඔබ මේ මොහොතේ අසුභ සංඥාවක් වඩනවා නම් ඒ අසුභ සංඥාණයෙන් බැහැර වෙලා මෛත්‍රී සංඥාවකට එන්න. ඔබ මේ මොහොතේ බුද්ධානුස්සතිය වඩනවා නම් ඒ බුද්ධානුස්සතියෙන් බැහැර වෙලා ආනාපාන සතියට එන්න. ඔබ මේ වෙලාවේ අසුභය වඩනවා නම් අසුභයෙන් බැහැර වෙලා මේ වෙලාවේ ධම්මානුපස්සනාවට ඒ වගේ සංඥාව වෙනස් කරන්න කියනවා. ඒ නිසා නිදිමත දැනෙන ඕනෑම වෙලාවක ඔබ වඩන්නා වූ සංඥාව වෙනස් කරන්න. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඥාව වෙනස් කරලා ඔබට නිදිමත දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මයක් මෙනෙහි කරන්න කියලා. තේරෙනවද මොකක් හෝ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් එහෙම නැත්නම් ගාථා රත්නයක තේරුම මෙනෙහි කරන්න කියලා. එහෙම මෙනෙහි කරද්දී ඔබට නිදිමත දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා යම් ගාතාවක් සත්‍යායනය කරන්න කියලා. ධර්මයක් සත්‍යායනය කරන්න කියලා. දැන් මුලින් මෙනෙහි කරා ඒත් නිදි මට දැනෙනවා දැන් කියනවා සත්‍යායනය කරන. ඒ කියන්නේ අයිතිපිසෝ ගාථා වේවා සබ්බපාපස්සකරණං ගාථා වේවා ඔය වගේ යම් ධර්මයක් සත්‍යායනය කරන්න කියනවා. මේ ධර්මයේ සත්‍යායනය කරද්දීත් ඔබට නිදි මත එනවා නම් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ දෑත් දෙකෙන් මේ කම්පිති දෙක ස්පර්ශ කරන්න කියලා. හොඳින් තදි. එතකොට කම්පිති පිරිමැද්දත් ඔබට නිදිමත එනවා නම් මුගලන් ඊළඟට ඔබ සිසිල් පැන් ටිකක් අරගෙන මුව සෝදන්න කියනවා. එතකොට මූණ සේදුවාටත් පස්සේ ඒත් නිදිමත එනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් මුගලන් දැන් සක්මන් කරන්න. සක්මන් කරලත් ඔබට නිදිමත එනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මුගලන් ඔබ එහෙමනම් සිංහ සෙයියාවෙන් සැතපෙන්න කියලා. මම මේ වෙලාවේ ඇහැරෙනවා කියලා සිංහ සෙයියාවෙන් සැතපෙන්න කියලා. ඒතොර දැන් බුදුරජාණන් වහන්සේ මෙතන කාරණා හයක් නැත්නම් හතක් දේශනා කරනවා. ඒතොර මේ කාරණා හයෙන් හතෙන් බුදුරජාණන් වහන්සේ සක්මන් කරන්න කියන කාරණේ දේශනා කරන්නේ හයවෙනි තැනට. මොකද දැන් වර්තමානයේ අපි භාවනා යෝගී පින්වතුන්ලාට සමාජයේ හුඟක් වෙලාවට නිදිමත දැනෙනවා නම් අපි මුලින්ම කරන්නේ මොකද්ද සක්මන් කරන්න කියන කාරණේ. නමුත් බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට එහෙම කියන්නේ නැහැ. සක්මනට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කාරණා පහක් දෙනවා. මේ කාරණා පහෙන් පස්සේයි බුදුරජාණන් වහන්සේ සක්මන් කරන්න කියන කාරණේ මතක් කරන්නේ. එතකොට එහෙම මතක් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්මන් කිරීමෙන් තියෙනා වූ ආනිසංස පහක් පිළිබඳ. සක්මන් භාවනාවේ. තේරෙනවද? එතකොට සක්මන් භාවනාවෙන් තියෙන පළවෙනි ආනිසංසය තමයි දෙපා ශක්තිමත් වෙනවා. දෙවෙනි කාරණේ තමයි වීරිය වැඩි වෙනවා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයගේ ආහාර ජීර්ණය ක්‍රමවත් වෙනවා. හතරවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අය නිරෝගී භාවයට පත් වෙනවා. පස්වෙනි ආනිසංසය තමයි සක්මන් භාවනාවේදී සකස් වෙන්නා වූ සමාධිය දීර්ඝ වේලාවක් පවතිනවා. මෙන්න මේක තමයි සක්මන් භාවනාවේ තියෙන වටිනාකම. සක්මන් භාවනාවේදී ඇතිවෙන්නා වූ සමාධිය දීර්ඝ වේලාවක් පවතිනවා මේ එරමිනිය ගොතාගෙන කරන භාවනාවේ වගේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ සක්මන් භාවනාව පස්වෙනි තැනට දෙන්නේ ඇයි අර මුල් කාරණා පහ වඩාගෙන ඒත් නිදිමත දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන්ම දන්නවා මේ සක්මනට බැස්සාට පස්සේ සක්මනේදී සකස් වෙන සමාධියේ ශක්තිමත් භාවය නිසා අනිවාර්යයෙන්ම අපි නිින්ද කඩාගෙන
එළියට එනවා කියලා. නමුත් අතනදී අපි කෙලින්ම එරමිනියා ගොතාගෙන හිටිය ගමන් අපි සක්මනට ගියා නම් අර කාරණා හතරෙන් අපි දුර්වලභාවයට අර ගත්තා වූ වෙහෙස අපි ගන්නෙ නැහැ, වීරය ගන්නෙ නැහැ. එතකොට අතනදී අර සංඥාව වෙනස් කරනවා, ධර්මයක් මෙනෙහි කරනවා, ධර්මයක් සත්‍යායනය කරනවා, කන් දෙක පිරිමදිනවා, මූණ සෝදනවා. මේ සියල්ල කරගෙන ඇවිල්ලා නෝනා අර වීරියත් එක්ක මෙයා සක්මනට වැටෙද්දි අනිවාර්යෙන්ම මෙයා සක්මන තුල ගන්නා වූ සමාධිය ශක්තිමත් භාවයට उपक्रमशील දීර්ඝ වේලාවක් පවතිනවා කියලා. මෙන්න මේක ගොඩාක් වටිනවා. ඒ කියන්නේ සියමෙක් භාවනා කරලා එක මොහොතකින් පංච නීවරණයන් නැවත සකස් කර ගන්නවා නම් එවැනි කෙනෙකුට තියෙන එකම එක විසඳුම තමයි සක්මන් භාවනාව තුළ ශක්තිමත් භාවයට පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුව ගිහි පින්වතුන්ලාට ඉරමිනිය ගොතාගෙන භාවනා කරන්නේ මේ අපහසුවක් තියෙනවා නම් අවම වශයෙන් සක්මන් භාවනාවේ හැදින්නේ දෙන්න අපිට අවස්ථාව තියෙනවා. දැන් මං වැඩ හිටියේ කුටියේ පසුගිය දවස්වල සක්මනක් තියෙනවා. ඒ සක්මනේ දිග මං හිතන්නේ අඩි 35ක් විතර දිගයි. වැලි සක්මනක් අඩි 35ක් විතර දිගයි. ඒ වගේම සක්මන් භාවනාව කරන කෙනාට අනිවාර්යයෙන්ම සකස් කළා වූ සක්මනක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා gedaraක ජීවත් වෙන කෙනාට gedara තියෙන ආලින්දය, gedara තියෙන සාලය සක්මනක් හැටියට භාවිත කරන්න පුළුවන්. තේනවාද? සාලය හෝ ආලින්දය හෝ අනිත්‍යයි විවේක ගන්න වෙලාවට නින්දට ගිය වෙලාවට සක්මනක් හැටියට අනිවාර්යයෙන්ම යාට භාවිත කරන්න පුළුවන්. සෝන රහතන් වහන්සේ කියන්නේ බොහොම සුකෝපභෝගී ජීවිතයක් ගත කරපු ගිහි කෙනෙක්. සිටුවරේ මේ සිටුවරයා මේ තරුණයා කවදාක්වත් මේ බිම දෙපා තිබෙන්නේ නැහැ. සිටුමැදුරේ දෙපා තිබ්බනම් දෙපා තිබ්බේ අර විල්ලුද පලස්ම තමයි. සිටුමැදුරෙන් එළියට ගියා නම් එක්කෝ ගියේ දෝලාවකින් එක්කෝ ගියේ අස්සකරත්තයකින්මයි. කවදාක්වත් එයා මේ දෙපා බිමට තියලා තිබ්බේ නැහැ. ඒ නිසා මෙයාගේ දෙපා හරිම සිනුදුයි. සිනුදු නිසාම මේ දෙපා වලින් රෝම ඇවිල්ලා තියෙනවා. මේ තරුණයා ගිහි ගෙයි කලකිරිලා පැවිදි භාවයට පත් වෙනවා. පැවිදි භාවයට පත් වෙලා සාංශාරික පුරුද්දක් නිසාම මෙයා සක්මන් භාවනාව තමයි තෝරගන්නේ. මේ ස්වාමීන් වහන්සේ සෝන ස්වාමීන් වහන්සේ සක්මනේ සක්මන් කරනව අර දෙපතුල් වල තියෙනා වූ සිනුදු භාවය නිසා, තුන් වහන්සේ තියෙනා වූ අධිවීරය නිසා කකුල් තුවාල වෙලා යටිපතුල් තුවාල වෙලා නුන සක්මන පුරාම ලේතැවිලා. මේක බුදුරජාන් වහන්සේ දිවසින් දකිනවා. දකින්නේ මොකද්ද? මේ සෝන ස්වාමීන් වහන්සේගේ වීරිය. දැකලා මේ සෝම ස්වාමීන් වහන්සේට උපකාරයක් පිණිස බුදුරජාන් වහන්සේ දෙන්නට වැඩම කරනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝන අදිවීරයනුත් බැහැර වෙන්න. මොකද අදිවීරිය නිසා අපි තුල නිරේතුරුව මාන්නේ සක්කාය දිට්ඨිය සකස් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. භාවනා කරන කෙනා, පිංකම් කරන කෙනා, ඔය හැම කෙනෙක්ම අදිවීරිය අපිට නිරේතුරුවම සක්කාය දිට්ඨිය සකස් කරලා දෙනවා. ඒ වගේම හීන වීරය නිරේතුරුව අපිට පංච නීවරණ සකස් කරලා දෙනවා. ඒ නිසා මේ දෙකෙන්ම බැහැර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ දෙකෙන්ම බැහැල වෙලා මේ මධ්‍යස්ථ තැනට, මධ්‍යම ප්‍රතිපදාවට එන්න කියලා සෝන ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. එතකොට නිරේතුරුව සක්මනේදී සක්මන් කරද්දී අර අදි වීරය කියන කාරණේනුත් බැහැර වෙලා, ඒක ඒකාන්තයක්. හීන වීරය කියන කාරණේනුත් අපිට බැහැර වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුව සක්මනේදී සුදුසු, ඊට සුදුසු ඇඳුමක් ඇඳගෙන, සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන සක්මනට ගොඩ වෙන්න. තේනවා? දැන් මං කිව්වා ගෙදර සාලය හෝ ආලින්දය හෝ සක්මනක් හැටියට භාවිත කරන්න පුළුවන්. මොකද මේක වටින්නේ මොකක් නිසාද? සක්මනේදී සකස් වෙන්නා වූ සමාධිය දීර්ඝ කාලයක් පවතින නිසා. තේන්නද? ඒකයි මම මේ ගැන කියන්නේ. එතකොට එයා දැන් සක්මන් භාවනාවේදී සුදුසු සැහැල්ලු ඇඳුමක් ඇඳගත්තට පස්සේ නිරේතුරුව මෙයා සක්මන්ට ගොඩ වෙලා අර මම මුලින්ම කිව්වා වගේ නෝනා සක්මනේ එක කොනක හිටගෙන එයා දෑත් දෙක බිමට වැටෙන ස්වභාවයට තියාගන්න ඕනේ. කොයිලාකත් අත් ඉස්සරහට බැඳගනෝ පිටිපස්සට බැඳගනෝ සක්මන් කරන්න බෑ. මොකද හිතේ අරමුණට පිහිටනවා. ඒ නිසා නිරේතුරුවම දෑත් දෙක පල්ලෙහාට වැටෙනසේ සක්මනේ හිටගෙන නිරේතුරුවම අර මං කිව්වා වගේ ප්‍රබෝධමත් හිතක් ඇති කරගන්න. ප්‍රබෝධමත් සැහැල්ලු සිතක්, ප්‍රබෝධමත් හිතක් ඇති කරගෙන නිරේතුරුව තමා තුලින් තමා ප්‍රසන්න සිනහාවක් මූණට ඇති කරගන්න. තොල්පෙති විවර කරන්න නැතුව ප්‍රසන්න සිනහාවක් මූණේ ඇති කරගෙන දැන් එයා සක්මන් භාවනාවට යොමු වෙන්න වෙනවා. දැන් සක්මන් භාවනාවට යොමු වෙන වෙලාවේ නෝනා අපි දකින්න ඕනේ සක්මන් භාවනාවේ තුලින් අපි සමාධිය කියන කාරණේ විතරක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට සෝන ස්වාමින් වහන්සේ සක්මන තුලනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය මතු කරලා ගත්තේ.
එනම් මේ සක්මන් භාවනාව තුල චතුරාර්ය සත්‍ය මතු කරලා දකින්න පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්න අපිට පුළුවන්. ඒ නිසා නිරේතුරුව සක්මන් භාවනාව අපි ප්‍රයෝගී කරගන්න ඕනේ ධර්මානුකූලව මේ විදර්ශනාමය නූණ සකස් කරගන්නමයි. ඒ නිසා මේ විදර්ශනා නූණ සකස් කරගන්න සක්මන මතු කරගනිද්දී නිරේතුරුවම සක්මනට ගොඩ වෙලා දැන් මං කියුවා අධිවීරයට යන්නත් එපා හීනවීරයට යන්නත් එපා. මොකද සමහර පින්වතුන්ලා මං දැකලා තියෙනවා සක්මනේ වේගයෙන් අඩි තියෙනවා. ඒ කියන්නේ එක පියවරක් තියලා ඊළඟ පියවර අඩියක් අඩි එකමාරක් එහාට තියෙනවා. වේගවත් ආකාරයෙන් සක්මනේ සක්මන් කරනවා. තව සමහර පින්වතුන්ලා මං දැකලා තියෙනවා එක පියවරක් තියලා ඒ පියවරේ ගෑවෙන ප්‍රමාණයට අනිත් අඩිය තියෙනවා. ඒක ඒකාන්තයක්. අර වේගයෙන් ඇවිදිනවා කියන කාරණේ ඒකාන්තයක්. අර සෙමෙන් සෙමෙන් පියවරේ පියවර ගැටෙන ස්වභාවයට තියෙමින් ඇවිදිනවායි කියන කාරණේ තවාන්තයක්. මේ දෙක අන්ත දෙකක්. ඒක හොඳට තේරුම් ගන්න ඕන. අන්ත දෙක තුල ඇලීම් ගැටීම් තමයි සකස් වෙන්නේ. ඒ නිසා මධ්‍යස්ථ ස්වභාවයට අපි එනවා කියන්නේ එක පියවරක් තියලා ඊළඟ පියවර නොනා අඟල් 8ක් අඟල් 6ක් වගේ ප්‍රමාණයට තියන්න දක්ෂ වෙන්න ඕන. නමුත් සමාජයේ භාවනාවන් උගන්නන පින්වතුල්ලා ගුරු මහත්ම මහත්මීන් ගිහි පැවිදි පින්වතුල්ලා ඉන්නවා. ඒ තැන්වල නොනා එක එක ආකාරයෙන් සක්මන් භාවනාව පුහුණු කරනවා. තේන්නාද? පියවරේ ඇතිවීම නැතිවීම දකිනවා, ඔසවනවා, තබනවා, ගෙන යනවා කියලා දකිනවා, වම දකුණ කියලා දකිනවා. මේ සමාජය තුල අප්‍රමාණ භාවනා ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේදයන් ඔබ පුහුණු කරලා ඒවා තුලින් සමාධියක් විදර්ශනාවක් සකස් වෙනවා නම් ඒ ක්‍රමයන් ඉස්සරහට අරගෙන යන්න. ඒවා ගැන මම මුකුත් හරි හෝ වැරදි හෝ කියන්නේ නැහැ. අපිට අදාළ සමාධියක් ප්‍රඥාවක් කියන කාරණය. සමාජය තුල තියෙන ක්‍රමවේදයන් තුලින් ඒ සමාධිය ප්‍රඥාව සකස් වෙනවා නම් සාදු සාදු ඒ මාර්ගය ඔස්සේම අපි ඉස්සරහටම යන්න ඕනේ. තේරෙනවද? මාර්ගය ක්‍රමයේ කුමක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අදාළ වෙන්නේ සමාධිය සහ ප්‍රඥාව. ඒ නිසා මෙතනදී මම ඔබට මතක් කරන්නේ සක්මන් භාවනාව තුලින් විදර්ශනාව මතු කර ගන්නා වූ ආකාරය. ඒ නිසා දැන් ඔබ සක්මනට ගොඩ වෙලා අර ආකාරයෙන් අධිවීරය හීනවීරය කියන කාරණා බැහැර කරලා නිරේතුරුවම එක පියවරක් තබලා ඊළඟ පියවර අඟල් 6ක් අඟල් 8ක් වගේ ප්‍රමාණයට තබන්න. තබමින් ඔබ සක්මන් කරන්න. සක්මන් කරද්දී කොයි වෙලාවකවත් මේ පියවර ඔසවනවා තබනවා තියනවා කියන කාරණේ හිතන්න යන්න අවශ්‍ය නැහැ. මොකද දැන් මුලින්ම අපි සමාධිය ඉලක්ක කරන්නේ. සමාධිය ඉලක්ක කරද්දී විතර්ක වලට යන්න බෑ. හිතන්න බෑ. දැන් ඔසවනවා තබනවා තියනවා කියද්දී ඒ හිතන හිතන මොහොතක් පාසා විතර්කයි අපි තුල සකස් වෙන්නේ. ඒ නිසා නිරේතුරුව සක්මන් කරද්දී පියවර තබමින් මං කිව්වා වගේ අර අඟල් 6ක් 8ක් ප්‍රමාණයට දුරින් පියවර තබමින් පියවර දකිමින් යන්න. පියවර දකිමින් පියවර දෙස දකිමින් යන්න. මේක ඔසවනවා තබනවා තියනවා කියන අවශ්‍යතාවයක් නැහැ. හිතන්න අවශ්‍යතාවයක් නැහැ. පියවරේ කුමක්ද සිද්ධ වෙන්නේ පියවර දෙස දකිමින් යන්න. හිතන්න යන්න බෑ. ආනාපාන සතියේදී හිතන්න යන්න එපා. දැන් මොකද මෙතනත් අපි සමාධි මට්ටමකට හිත මුලින්ම ගන්නවා. එතකොට සමාධි මට්ටමටම හිත ගනිද්දී පියවර ගැන හිතන්න තබනවා තියනවා ඔසවනවා වම දකුණ මේවා කියන ප්‍රමාණයට අපේ සමාධිය තව තව ප්‍රමාද භාවයට අපි පත් කරගන්න. ඒ නිසා හිතීම තහනම් එතනදී දැකීම කරන්න පියවර දකිමින් යන්න. දැන් මෙහෙම පියවර දකිමින් අපි ඉස්සරහට ගිහිලා නෝන අපි විනාඩි 5ක් 10ක් දිගටම පියවර දකිමින් සක්මන් කරන්න. දැන් ඔබ සක්මනේ ඒ කාරණේමයි කරන්නේ වෙන කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැහැ. පියවර දකිමින් සක්මන් කරනවා. සක්මනේ කොනෙන් හැරෙනකොට ඒ හැරෙන ස්වභාවය දකිමින් සක්මනේ හැරෙනවා. හැරලා විනාඩි 5ක් විනාඩි 10ක් විනාඩි 15ක් දැන් ඔබ එච්චරයි කරන්නේ වෙන මොකුත් නැහැ. පියවර දකිමින් සක්මන් කරනවා. සක්මන් කරලා දැන් විනාඩි 15ක් අපි සක්මන් කළා කියන්නකො සක්මන් කරලා ඔබ සක්මනේ එක කොනකට එනවා. ඇවිල්ලා දෑස් දෙක පියාගෙන ඔබ ආස්වාසය දිහා බලනවා. දෑස් දෙක පියාගෙන දැන් සක්මනේ නැවතුණා. ආස්වාසය දිහා බලනවා. ආස්වාසය දිහා බලනකොට දැන් ඔබට පේනවා ආස්වාසයේ ගොරෝසු භාවයේ සියුම් වෙලා ආස්වාසයේ වේගවත් භාවයක් නැහැ. ආස්වාසයේ කෙටි වෙලා දැන් ඔබට නාසයෙන් යාන්තම් ආස්වාසය දැනෙනවා. තාම ඔබට නාසයෙන් යන්තම් දැනෙනවා නම් ඔබ ආයිමත් සක්මන් කරන්න. සමාධිමත් හිතක්නේ තියෙන්නේ දැන්. නමුත් තාම ආස්වාසයේ කෙටි භාවය Tamanට දැනෙනවා. දැනෙනවා කියන්නේ තාම අදාළ සමාධියට ඇවිල්ලා නැහැ. ඔබ ආයිමත් සක්මන් කරනවා. පියවර දකිමින් සක්මන් කරනවා. ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සිදු කරන විට දැස් පියාගෙන සක්මන් භාවනාව කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? නෑ දැස් පියාගන්න එපා. දැස් පියාගන්න දැස් අරගෙනයි සක්මන් කරන්නේ. දැස් දෙපාත් එක්ක අරන් ගියත් ප්‍රශ්නයක් නෑ. තේරෙනවද? විනාඩි 5ක් විතර දැන් සක්මන් කරනවා. ඇයි සක්මන් කළේ? තාම ආස්වාසය අපිට මේ නහයෙන් දැනෙනවා. ඒ කියන්නේ අදාළ සමාධිය තාම සකස් වෙලා නැහැ.
එනිසා දැන් ඔන්න ආයිම විනාඩි 5ක් විතර සක්මන් කළාට පස්සේ දැන් හිතන්න බෑ දකින්නවා විතරයි හිතන්න ගියොත් සමාධිය දුර්වල වෙනවා ඈ ආයිම විනාඩි 5ක් විතර දැන් සක්මන් කරලා ආයිම සක්මනේ කොනේ නැවතිලා ආයිම තයා හුලන් රැල්ල දිහා බලනවා අන්න සුරන් රැල්ල දිහා බලද්දී දැන් එයාට මේ නාසයෙන් සුරන් රැල්ල අරමුණු වෙන්නේ මේ සියුම් ආස්වාස ප්‍රාස්වාස කයක් තියෙනේ කියලා දැන් නමුත් මේවා ධ්‍යාන මට්ටම් නෙමෙයි ඈ තාම ධ්‍යාන මට්ටම් වලට එන්නේ ධ්‍යාන මට්ටම් ගැන සක්මන් භාවනාවේදී ධ්‍යාන මට්ටම් සකස් වීමක් නැහැ නමුත් දැන් මේ සමාධියයි ගන්නෙ දැන් අන්න පැය කාලක් භාවනා කරලා දිනෝනා එයාට දැන් තේරෙනවා මේ ගොරෝසු කය සියුම් භාවයට පත් වෙලා මේ සියුම් ආස්වාසය තමයි දැන් Tamanට දැනෙන්නේ ඒ දැනෙන තැන තමයි අපි විදර්ශනාවට හිත ගන්නවා දැන් විදර්ශනාවට හිත ගන්නවා කියන තැනදී නිරේතුරුවම දැන් එයාගේ ආස්වාසය සියුම් වෙලා ඒ වෙලා වෙනකොට නෝනා මේ කය ඔබට දැනෙන්නේ නැහැ ආයිමත් දැන් කකුල් බලනවා මූණ බලනවා ඒව එකක් මෙතන නැහැ දැන් එයාට කය දැනෙන්නේ නැහැ එයාට කය දැනෙන්නේ නැහැ කියන්නේ කය ඒ තරම් සියුම් වෙලා එයාට සියුම් වෙලා තියෙන්නේ මෙතන නිකන් මනෝ රූපයක් වගේ තමයි එයාට පේන්නේ මනෝ රූපයක් වගේ තමයි මෙතෙන්ට පේන්නේ මොකද එච්චරටම පංච නීවරණ තුනී වෙලා මොකද දැන් ආස්වාසය සියුම් තැනටම අපි ගෙනාවා ඈ ඒ සියුම් තැනට ගේනකම් විදර්ශනාවට යන්න එපා එතකන් සක්මනේ මෙතෙන්ට ගන්න ඕනේ එහෙම අරගෙන දැන් එයා ඊට පස්සේ හොඳටම දැන් එයාට විශ්වාසයි ආස්වාසය බොහොම සියුම් භාවයට පත් වෙලා තියෙන්නේ කය බොහොම සියුම් වෙලා තියෙන්නේ ශරීරයේ ගොරෝසුවට දැනෙන්නේ නැහැ නිකන් මනෝමය රූපයක් වගේ තියෙන්නේ ඒ තැනදී නෝනා එයා සක්මනේ එක කොනක හිටගෙන එයා දැන් මේක මුලින්ම නෝනා සතර සතිපට්ඨාන ධර්මයන්ට මතුගොල්ල දකින්න. ඒතකොට සතිපට්ඨාන ධර්මයේම බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ කායानुපස්සනාව. දැන් බුදුරජාණන් වහන්සේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව හැටියට මේ කාරණා හතරක් දේශනා කළත් පින්වතුල්ලා එකක් දකින්න ඕනේ මේ කාරණා හතරම අපිට එක චිත්තයකින් දකින්නත් පුළුවන් ඈ. ඒක වඩාගෙන ඉදිරියට පුහුණු වුණාට පස්සේ මේ කාරණා හතර කියන්නේ හතරක් නෙමෙයි. මේ සකස් කරගන්නා වූ රූපයක් අනිත්‍යයි කියන දකින දැක්ම තුල මේ කාරණා හතරම වැටගෙන තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. නමුත් ඒක අපි ඉස්සරහට තමයි භාවනාදී අපිට තේරුම් යන්නේ. නමුත් මේක හතර වෙන් වෙන් අරගෙන වඩනවා මේ කායානුපස්සනාව තුල වේදනානුපස්සනාව නැහැ කියන කාරණා ධර්මයට අදාළ නැහැ. එක චිත්තයක් තුල මේ හතරම මතු කරලා අපිට දකින්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව දැන් අපි කායානුපස්සනාව මතු කරලා ගන්න යන්නේ දැන් හිත සමාධිමත් සක්මනේ පියවර දෙස දකිමින් දැන් තමන් ආස්වාසයේ දිහා බැලුවා ආස්වාසයත් හොඳටම සියුම් වෙලා දැන් හිතේ සමාධි මට්ටමේ තියෙනවා ධ්‍යාන මට්ටම් නෙමෙයි සමාධි මට්ටමේ තියෙන්නේ එයා දැන් කරන දේ කායානුපස්සනාවට අදාළව දැන් සක්මන භාවනාව යොමු කරගන්න. එතනදී මොකද කරන්නේ? මුලින්ම අට්ටික සංඥාව මතු කරලා ගන්නවා. දැන් මං කිව්වා මේ වෙලාව වෙනකොට එයාට මේ රූපේ ගොරෝසු භාවයක් දැනෙන්නේ මනෝමය රූපයක් දැනෙන්නේ. එයා මේ මනෝමය රූපෙන් සක්මනේ කොනේ හිටගෙන එයා මුළු සක්මන පුරාවට තමන්ගේ ඇට සැකිල්ල දිනවනේ ඇට සැකිල්ලෙන් ඇට සැකිලි වලින්ම මේ සක්මන පුරව ගන්න. මනසින් ඇට සැකිලි වලින්ම මේ සක්මන පුරව ගන්න. දැන් එයාට මෙතන රූපය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හිත සමාධිමත් නැහැ. මේ රූපය ගැන අවධානය යොමු කරන්න ඕනේ නැහැ. තමන්ට නොදෙනී යන තත්ත්වෙට සැහැල්ලු වෙලා තියෙන්නේ. දැන් මෙච්චරලා දැක්කා. දැන් මොකද දැන් විදර්ශනාවට යන්නේ? දැන් විදර්ශනාවේදී හිතන තැනට ආව ඈ. දැන් අතනින් දැකීම ඉවරයි. දැන් එයා හිතන තැනට එන්නේ. දැන් විදර්ශනාව. විදර්ශනාවේදී හිතන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. දැන් එයා මනසින් මුළු සක්මන පුරාම දැන් එයාගේ ඇට සැකිලි වලින් එයා පුරවගත්ත දැන් සක්මනියට වැලි අරමුණු වෙනවද? දැන් මෙච්චරලා වැල්ලේ සක්මන් කළේ. දැන් එයාට සක්මනේ අරමුණු වෙන්නේ ඇට සැකිලි විතරයි. ඒ ඇට සැකිලි මත නෝනා සක්මන් කරන්න. ඇට සැකිලි මත සක්මන් කරද්දී පියවර ඇට සැකිල්ල මත තබද්දී දැන් එයා පියවර තබන්නේ මහ පොළොවටවත් වැල්ලටවත් නෙමෙයි. අර ඇට සැකිලි වලට දෙපා තබද්දී තබන මොහොතක් පාසා අනිත්‍යයි 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 කියලා දකින්නේ දකින්නේ පියවර නෙමෙයි ඈ ඉරියව්වත් නෙමෙයි ඇට සැකිල්ලයි අනිත්‍ය. මොකද එයාට තේරෙනවා මේව දෙපා තියද්දි මේක කුඩු වෙලා බිඳිලා යනවා. ඒ වගේ තබන තබන පියවරක් පාසා අර ඇට සැකිල්ලට පියවර තබන්නේ තබන මොහොතක් පාසා අනිත්‍යයි 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 කියලා දැකලා සක්මන දිගටම කරගෙන යනවා. දිගටම සක්මන කරගෙන යන සක්මන කරගෙන ඇට සැකිල්ලම බාහිර සතර මහා ධාතුවට එකතු වෙනකම්ම මුහු වෙනකම්ම කරගෙන යනවා. දැන් ඔබ ඇට සැකිලි කොට මතයි ඇවිද්දේ. දැන් ඔබේ මත විනාඩි 10ක් ඇවිදිද්දී අර ඇට සැකිලි කුඩු වෙලා කුඩු වෙලා කුඩු වෙලා බාහිර පටවි ධාතුවටම එකතු වෙනවා. දැන් හිතන්න පුළුවන් නේ ඔබට විදර්ශනා වඩන්නේ. දැන් ඇට සැකිලි කුඩු වෙලා ඒ බාහිර සතර මහා ධාතුවකටම එකතු වෙන තැන අන්න ඒ තැන වැඩුණාට පස්සේ ඔබ දැන් සක්මනේ කොනේ නවතින්නේ. නවතින නවතිනකොට දැන් ඔබ හිතලා තින්නේ ඔබට දැන් රූපය තුලින්ම ඇට සැකිල්ල මතු කරලා දකින්න පුළුවන්. ඔබ ඒ රූපය තුලින්ම ඇට සැකිල්ල මතු කරලා දකිමින් දැන් මෙච්චර වෙලා වැඩුවා වූ සක්මන් භාවනාව තුලින් ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරලා දකින්න. ඒ සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරලා දකිද්දී ඔබ සක්මන කුණේ හිටගෙන නිරේතුරුව දකින්න මේ අට්ටික සංඥාව මේසා මොහොතක් වැඩුණේ මේ රූපය ඇසුරු කරගෙනයි. මේ වැඩුණා වූ අට්ටික සංඥාව වැඩුණා වූ රූපය නිට්ටද අනිත්‍යද? අනිත්‍යයි.
එනම මේ සක්මන් භාවනාව තුල අට්ඨික සංඥා වැඩුණා වූ රූපය අනිත්‍යයි කියලා දකිද්දී මේ අට්ඨික සංඥාවත් අනිත්‍යයි කියලා දකිද්දී ඒ අපේ තුල වැඩුණේ කාය අනුපස්සනාව ඊට පස්සේ නිරේතුරුව දකින්න මේ අට්ඨික සංඥාව මෙච්චර මොහොතක් වැඩුවේ වෙලාවේ දැන් සක්මනේ අපි හිතගෙන හිතනව ඈ නුවණින් දකින්න ඈ දැන් සමාධිය පිටමද ප්‍රශ්නයක් ඔබට නැහැ ඊළඟට දකින්න මේ අට්ඨික සංඥා වැඩිම තුල මාතුල සකස්ුනේ සැප වේදනාවද්ද දුක් වේදනාවද්ද උපේක්ෂාසාගත වේදනාවද්ද උපේක්ෂාසාගත විඳීම. ඒ උපේක්ෂාසාගත විඳීම් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඒ අනිත්‍යයි කියලා දකිද්දීම ඔබ වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය දකින්න. ඊට පස්සේ ඔබ දකින්න මේ සෑම අට්ඨික සංඥාවදී මේ සකස්ුණා වූ සෑම සිතුවිල්ලක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අපි මුලින්ම අට්ඨික සංඥාව දැක්ක අට්ඨික සංඥාව ක්‍රමානුකූලව බාහිර සතර මහා ධාතුවට එකතු වෙන හැටි දැක්ක මේ සෑම දැක්මක්ව සකස්ුණේ සිතුවිල්ලක් හැටියට මේ සිතුවිලි නිත්‍යද අනිත්‍යද අන චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකින්න. මේ අට්ඨික සංඥාව මේ සක්මන තුල වැඩෙද්දි සකස්ුණේ අපි තුල පංච නීවරණ නෙමේ සප්තබොජ්ජංගයන්මයි. ඒ සප්තබොජ්ජංගයන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න ධම්මානුපස්සනාව වැඩන. එතකොට අන්න සක්මන් භාවනාව තුල අපි සතර සතිපට්ඨාන ධර්මය දැන් එයා සක්මනේ කොනේ හිතගෙන ඒක හිතන්න ඕනේ ඇස් දෙක පියාගෙන. මොකද එයාට දැන් සමාධිය තියෙනවා හිතේ. ඒ සමාධියෙන් එයා හිතනවා. ඊට පස්සේ යා නිරේතුරුවම ආයිමත් එතනින් දන්න ඕනා එයා මේ සක්මන් භාවනාවේ අට්ඨික සංඥාව පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයක් හැටියට දකිනවා. ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් හැටියට දකින මේ සක්මන් භාවනාවේදී මේ අට්ඨික සංඥාව වැඩුණේ රූපය ඇසුරු කරගෙන ඒ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ඒ කියන්නේ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. පංච උපාදානස්කන්ධයට අදාළ. එතකොට මේ වැඩුණා වූ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් කියන කාරණා තුල ඇලීම් නෙමේ ගැටීම් නෙමේ සකස්ුනේ උපේක්ෂාවයි සකස්ුනේ සක්මන් භාවනාව තුලේ උපේක්ෂාව කියන වේදනාව නිත්‍යද අනිත්‍යද ඒ කියන්නේ වේදනානුපස්සනාව වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. එතකොට මේ සක්මන් භාවනාව තුල අපි කොච්චරනම් හඳුනා ගැනීම අපි සකස් කරගත්තද ඒ හඳුනා ගැනීම මේ ඇටසැකිලි හඳුනාගත්ත මේවා සතර මහා ධාතුවා මුහු වෙනවා හඳුනාගත්ත ඒ සෑම හඳුනා ගැනීමක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අන සංඥාස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එතකොට මේ සක්මන් භාවනාව තුලදී සකස් වුණා වූ සංස්කාරයන් කුසල් සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි අන සංස්කාරස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එතකොට මේ සක්මන් භාවනාව තුළ සකස් වුණා වූ විශේෂ වූ දැනීම් විඥානයේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද අනිත්‍යයි අන විඥානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. එතකොට වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මතකොල්ල දකින්න. ඊට පස්සේ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. සංසාරයක් පුරාවට මම පටිච්ච සමුප්පන්නෝ ඉපදිලා කොච්චරනම් මේ සක්මන් භාවනාව තුළ අට්ඨික සංඥාව මතු කළ දකින්න නැද්ද? ඒ දැක්ක සෑම අට්ඨික සංඥාවක්ම මතු කළ දැක්කේ රූපය ඇසුරු කරගෙන අතීත රූපස්කන්ධයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ අතීත අට්ඨික සංඥාව තුළින් සකස් වුණා වූ උපේක්ෂාසාගත වේදනාවන් කොච්චරනම් විඳින්න නැද්ද? උපේක්ෂාසාගත වේදනාව නිත්‍යද අනිත්‍යද? අන්න වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඒ අතීත අට්ඨික සංඥාව සක්මන් තුළින් වඩද්දි කොයිසානම් හඳුනා ගැනීම සංඥාවන් සකස් කරගන්න නැද්ද? ඒ සංඥාවන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා සංඥාස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එතකොට අතීතයේ අට්ඨික සංඥාව පුහුණු වෙලා කොච්චරනම් අපි කුසල් සංස්කාරයන් රැස් කරගන්න නැද්ද? ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා අතීත සංස්කාරස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධයට අදාළව දකින්න. එතකොට අතීතයේ විශේෂ වූ දැනීම් කොච්චරනම් අපි සකස් කරගන්න නැද්ද අට්ඨික සංඥාව නිසා? ඒ සෑම දැනීමක්ම අනිත්‍ය වුණා අන්න අතීත විඥානස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය. එහෙනම් දැන් එයා තමා තුලින් දකිනවා අට්ඨික සංඥාව නිසා සකස් වුණා වූ වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වුණා. අට්ඨික සංඥාව නිසා සකස් වුණා වූ අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වුණා නම් එයා අනාගත පංච උපාදානස්කන්ධයකට අට්ඨික සංඥාව නිසා බැඳෙන්නේ නැහැ. එයා අට්ඨික සංඥාව සිහි වෙන මොහොතේම ඒ අට්ඨික සංඥාව අනිත්‍යයි කියලා දකිනවා. එහෙම නැත්නම් අට්ඨික සංඥාවට බැඳුනා කියන්නේ අපි අට්ඨික සංඥාවේ ආස්වාදයට ඇලුනා කියන්නේ අපි අට්ඨික සංඥාව නිසාම නැවත භවය සකස් කරගන්නවා. ඒ නිසා යා කොච්චර අට්ඨික සංඥාව සකස් කරගත්තත් ඒ අට්ඨික සංඥාව තුළින් සකස් වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර වලට එයා අනාගතේ නැවත බැඳෙන්නේ නැහැ. එයා අට්ඨික සංඥාව සිහිපත් වෙද්දිම ඊළඟ හිතෙන් එයා දකින්නේ අනිත්‍යය කියන කාරණේ විතරයි. එවිට එයාට පුළුවන් සංසාරයේ මේ මුළු මහ පොළොවම එකම ඇටසැකිලි ගොඩක් හැටියට දකින්න. ඒ ඇටසැකිලි කාගේවත් නෙමේ පටිච්ච සමුප්පන්නව තමාගේම ඇටසැකිලි කියලා දකින්න. එතකොට දැන් අන්න සක්මන තුලින් එයා අට්ඨික සංඥාව විදර්ශනා නුවණින් දැක්කා. එතකොට මේක පුහුණු වුණාට පස්සේ නෝනා බුදුරයන් වහන්සේ කියනවා අට්ඨික සංඥාවේදී සකස් වෙන්නා වූ සමාධිය දීර්ඝ වේලාවක් පවතිනවා කියලා. ඒ නිසා ඔබ දවසකට පැය භාගයක් මේ අට්ඨික සංඥාව මේ විදිහට වැඩුවොත් සක්මන තුලින් නෝනා ඔබ මහපාරේ යද්දිත් කන්තෝරුවේ යද්දිත් ගෙදර ඉද්දිත්
ඔබට දැනෙන්නේ මේ අඩසැකිලි ගොඩක් මත දෙපා තබාගෙන ඉන්නවා කියන කාරණය. ඔබට ආයිමත් ඊට පස්සේ මේ පැයෙන් පැයට මේ සක්මනට යන්නේ නැහැ. ඔබට ඕන වෙලාවක මහ පොළොව දෙපා තබාගෙන ඉද්දි ඔබට දැනෙන්නේ මගේම අඩසැකිලි කොට මත දෙපා තබාගෙන ඉන්නවා කියන කාරණය. ඒ සිත සකස් වෙද්දී ඔබට තියෙන අනිත්‍යය කියලා දකින්න විතරයි. මොකද ඔබ අනාගත පංච උපාදානස්කන්ධයට දැන් බැඳෙන්නේ නැහැ. ඔබ අත්තික සංඥාවටයි මේ අටසැකිල්ලටයි මේ දෙපා තියන්නේ මගේ සංසාරයේ පටිච්ච සමුප්පන්න අටසැකිලි ගොඩටයි මේ මං දෙපා තියන්නේ මේ මුළු සත්ව ප්‍රජාවගේම අටසැකිලි ගොඩටයි මං කකුලේ තියන්නේ කියන තැනදිම ඔබට තියෙන්නේ ඒ හිත අනිත්‍යයි ඒ අත්තික සංඥාව අනිත්‍යයි කියලා දකින්න විතරයි. තේරෙනවද? මොකද දැන් ඔබ අතීත පංච උපාදානස්කන්ධයටත් යොමු කළ බැලුවා අනිත්‍යයි වර්තමාන පංච උපාදානස්කන්ධයටත් අත්තික සංඥාව दीर्घ विलावक दीर्घ काल भावना ඒ යෝගියාගේ ඊළඟ භවය කොහොමද ස්වාමීන් වහන්සේ සකස් වෙන්නේ? අම් මෙහෙමයිදි භාවනා යෝගීව ඉන්න වෙලාවකට මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මරණය සිද්ධ වුණා නම් අනිවාර්යයෙන්ම ඊළඟ උපත සිද්ධ වෙන්නේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය. එච්චර වෙන දෙයක් නැහැ. කාගේ මරණ සිද්ධ වුණත් උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ ආට උපාදානිය උනේ කුමක්ද? ඊට අදාළ භවයේ සකස් වුණා. එයා ඒ වෙලාවේ ආනාපාන සති ආස්වාදයට අදාළව හිටියනම් රූපාවචර ධ්‍යාන වලට ආස්වාදයට අදාළව හිටියනම් රූපාවචර භ්‍රමතලෙක ඉපදේ. අරූපාවචර ධ්‍යාන වල ආස්වාදයට අදාළ උපාදානයේ සකස් වුණා නම් අරූපාවදී ධ්‍යානයක උපද. ඒ වගේම මෙයා අට්ටික සංඥා වඩමින් අට්ටික සංඥාවේ ආස්වාදයට බැඳිලා හිටියනම් එයා සස්ත්‍රීක දිව්‍ය තලයේ ඉපදේ. විදර්ශනා නුන සකස් වුණේ නැහැ. ඒ ආස්වාදයට බැඳුනේ. නමුත් එයා වඩන්නේ අට්ටික සංඥාව. එයා වඩන්නේ මරණානුස්සතිය. එයා වඩන්නේ ආයතන භාවනාව. නමුත් නොන එයා ආස්වාදයට බැඳිලා අට්ටික සංඥාව වඩලා ඒ අට්ටික සංඥාව නිසා සකස් වෙන්නා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා එයා දකින්නේ නැහැ. අට්ටික සංඥා නිසා සකස් වුණා වූ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා දකින්නේ ආස්වාදයේ තුල අට්ටික සංඥාව වඩමින් ඉන්නවා. ආස්වාදයේ තුල සතර මහා ධාතු වඩමින් ඉන්නවා. ආස්වාදයේ තුල ආයතන භාවනාව වඩමින් ඉන්නවා. ආස්වාදයේ තුල මරණානුස්සතිය වඩමින් ඉන්නවා. එතකොට මේ ආස්වාදේ නම් ආධිනවයක් තියෙනවා. ඒ කියන්නේ භවය සකස් වෙනවා. ඒ විදර්ශනා නුණක් ඇති කරගත්තේ නැහැ. එතකොට ආස්වාදයේ තුල මරණානුස්සතිය වඩමින් ඉඳමිනුත් ඒකේ ආස්වාදයක් ඇති කරගත්තනම් එයා සස්ත්‍රීක දෙවියෙක් වෙලා සස්ත්‍රීක මිනිසෙක් වෙලා ඉපදේ. එහෙම වෙලා ඉපදේ. හොඳේ දානේ දීලා දන් පිටිපස්සේ පින තියෙනවා නම් සස්ත්‍රීක වෙලා ඉපදේ නැත්නම් සස්ත්‍රීක භාවයෙන් අඩු දෙවි කෙනෙක් වෙලා ඉපදේ. ඒ නිසා භාවනාව කරන වෙලාවේ කෙනෙක් මිය යන්න පුළුවන්. මිය ගියොත් උපාදානයේට අදාළ භවය සකස් වෙනවා. තේනවාද? උපාදානයේට අදාළ භවය සකස් වෙනවා. එනිසායි අපි දක්ෂ වෙන්න ඕනේ ඕනෑම භාවනාවක් වඩද්දී විදර්ශනා භාවනාව ආස්වාදයට යන්නේ පාක්. අට්ටික සංඥා වැඩෙනකොට ඒ ආස්වාදයේ සතුට සුලින් වඩ වඩා ඉන්නවා. එයා දන්නේ අට්ටික සංඥාව තුලින් භවය සකස් කරනවා කියලා. ඒ ආස්වාදයේ අනිත්‍යයි කියලා දකින්න ඕනේ. අයිම හැම වෙලාවම ඇලීම් ගැටීම් දෙකටම යන්න එපා. ගැටීම් වලින් බැහැර වෙලා ඇලීම් වලට යන්නත් එපා. උපේක්ෂාව කියන තැන හිතාගෙන ඒ උපේක්ෂාවත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. දැක්කොත් තමයි විදර්ශනා නුවණ සකස් වෙන්නේ. සෝවාන් ඵලයේ පැත්තට අපිට යන්න වෙන්නේ. එහෙම නැතුව කෙනෙක් හිතනවා නම් මම නිරතුරුව මරණානුස්සතිය වඩනවා. වඩලා ඒ ආස්වාදයේ තුල ඉන්නවා මිසක් ඒ ආස්වාදයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා මරණානුස්සතිය වඩමින් ඉද්දි මැරුණත් නොනා එයා නැවත උපතකට යන සෝවාන් ඵලයට පත් වෙන්නේ නැහැ. වඩමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, ඒ රූපේ අනිත්‍යභාවය, ඒක පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් හැටියට මතු කරමින් දකින්න ඕනේ. අනිත්‍යභාවය දකින්න. අනිත්‍යභාවය වටහාගත්, පසක් කරගත්, එහි සැනසීම විඳින්නා වූ ආර්යයන් වහන්සේ කෙනෙක් ඔබට කරන මතක් කිරීමක්කේ. ස්වාමින් වහන්සේ බොහෝම කරුණාවෙන් අපට මතක් කරනවා. මේ දේශනාවන් තව ටික දිනකින් ඔබ ශ්‍රවණය කර අවසන් වේවි. අවසානයේදී කුමක්ද ශේෂවන්නේ? මතකයක් විතරද? එතකොට උන්වහන්සේ අප කෙරෙහි දරුවා වූ ඒ මහත් පරිශ්‍රමය, ව්‍යායාමය, උන්වහන්සේගේ උතුම් කර්තව්‍යයන් සියල්ල මොහොතකට පසෙක දාලා අප දෙස කරුණාවෙන් බලා අපට ධර්මය පහදා දුන් හැටි ඔබට මතකද? එහෙමනම් ප්‍රමාදවන්න එපා. ස්වාමීන් වහන්සේ අද දවස පුරාවට වචනයක් වචනයක් පාසා අපට පහදා දුන් ජීවිත යථාර්ථය දැන්මම ජීවිතයට එකතු කරගන්න. මේ දැන්මම බුදුරජාණන් වහන්සේට ඔබ පහන් දැල්ලනවා, මල් පූජා කරනවා. උන්වහන්සේ ගැන ඔබ තව කෙනෙක් සමග කතා කරනවා. හැබැයි උන්වහන්සේගේ ගුණයන් ඔබේ ජීවිතයට එකතු කර නොගෙන නම් ඔබය කරන්නේ ඒ අසාර්ථකයි. සාර්ථකත්වය ලං කරගන්න, උපරිම සැනසීම ජීවිතයට ලං කරගන්න, ඒ සඳහා මුනිවරයන් දෙසන පන ජීවිතයට අදාළ කරගන්න. අද දවසේදී අප වෙනුවෙන් දහම් දේශනා කළ මහරහතුන් වැඩිමගොස්සේ ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකීරී අරිය ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ඔබවහන්සේ අප වෙනුවෙන් ජීවිතය පිළිබඳ කියලා දුන්නා ජීවිතය ජය ගන්නා විදිය පහදා දුන්නා ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියා අප සියලුම දෙනා ප්‍රාර්ථනා කරනවා।